වසර පහක වගකීමක් සහිත හය රෙදි සෝදන යන්ත්‍ර හැමෝටම හරියන අලුත්ම මාදිලි තුනකින්. කුමාරිකා මුසු වූ නව සර්ෆ් එක්සෙල් දෑතට සුමුදුයි, පැල්ලම් මට්ටුයි. ආයිබෝවන් වනකම් ගුඩ් මෝනින්, අස්සලාමු අලයිකුම්. සුබෝදෑසනක් දෙරණ අරුණ සමග ඔබ සජීවීව එකතු වෙන්නේ අදත්. අදත් අලුත් මාසයක් ආරම්භ වෙන දවස අද. ඉතින් මේ අවුරුද්ද දන්නේම නැතුව ගෙවි යනවා නේද? මේ නොවැම්බර් මාසේ පළවෙනිදා සිකුරාද දවස. අදත් ජාතික පුවත්පත්තර ප්‍රධාන සිරස්වල බලමු. ඒ විතරක් නෙමෙයි, තවත් බොහෝ තොරතුරු තියෙනවා ඔබ වෙනුවෙන්ම එක්කාසු කළා එකට. අපි යනවා අද දවසේ ලංකාදීපය සහ තවත් පුවත්පත් දෙකක් ප්‍රධාන සිරස්වල කරන වාර්තාවකට. ලංකාදීපය කියන්නේ ජනපති මිලේනියම් ගිවිසුම නවත්වයි, මංගලට දන්වයි. කොහොමද මංගලට මේ දන්වා තිබෙන්නේ කියලා ලංකාදීපය සවිස්තරාත්මකව කියනවා. ඇමරිකාව සමග අත්සන් කිරීමට යෝජිත මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට ජනාධිපතිවරණයට පෙර අත්සන් නොකරන්නේයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් නැමැති මංගල සමරේර මහතාට නිල වශයෙන් දැනුම් දී ඇති බව කියන්නේ අද දවසේ ලංකාදීප පුවත්පතේ සිරස්තලය. අරුණ පුවත්පත ප්‍රධාන සිරස්තල විදිහට ගෙනෙන්නේ මිලේනියම් ගිවිසුම අත්හිටවන්නේ ජනපතිගෙන් නියෝගයක්, මහින්දගෙන් සැර නිවේදනයක්, රතනහිමි විමල් උදය ජනපති හමු වෙනවා, ජනාධිපතිගෙන් මංගලට ඒ අනුව ඇමතුමක් යනවා. මේ ඇමතුමේ අනුව තමයි ඊයේ දවසේ මෙය සිද්ධ වෙන්නේ. ඒ අනුව තමයි ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ දුරකථනය මගින් මුදල් ඇමතිවරයාට මෙසේ දැනුම් දී ඇති බව රජයේ ආරංචි මාර්ග කියන්නේ. ඇමරිකාව සමග අත්සන් කිරීමට යෝජිත මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අකමැත්ත පළ කර තිබුණා. එයා අකමැත්ත පළ කර තිබිච්ච හින්දා අවස්ථා කිහිපයකදීම කැබිනට් මණ්ඩලයට ගෙනාවත් එය කල් තිබුණා. කෙසේ වෙතත් ඊට අනුමැතිය ලැබී තිබෙනවා පසුගිය අඟහරුවාදා. මේ අතර ජනාධිපතිවරණයට පෙර මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට අත්සන් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා පැවති මාධ්‍ය හමුවේදී නිල වශයෙන් සඳහන් කළා. මේ සියල්ල එක තමයි සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය, එහෙම නැත්නම් ආණ්ඩුවේ පාර්ශවය මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමක් නොකරන්නේ. කෙසේ වෙතත් අගමැතිතුමා ඉතින් එම පාර්ශවය වෙනුවෙන් තමයි පෙරේද මේ ප්‍රකාශය කර තිබෙන්නේ. මේ අතර අද පුවත්පත කියනවා MCC ගිවිසුමට නොවැම්බර් 16 පෙර අත්සන් බෑ. ඇමතිවරයාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මංගල සමරේර මහතාට කිය ඇති බව ප්‍රධාන සිරස්වල විදිහට උනුත් වාර්තා කරන්නේ. කෙසේ වෙතත් මේ වාර්තාවත් එක්ක ඊයේ පත්කල මන්ත්‍රී අතුරලිය රතනහිමියන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදේ ගම්මන්පිල, විමල් වීරවංශන මන්ත්‍රීවරුන් ඊයේ පස්වරුවේ හදිසියේම ජනාධිපති කාර්යාලයට ගිහිල්ලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වෙලා මේ අත්සන් කිරීම නවත්වන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ අනුව මේ ගිවිසුම අත්සන් කිරීමේ නැති විය හැකි ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර තිබෙනවා. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිවුවද ඒ ජනාධිපතිවරණයට පෙර අත්සන් නොකරන්නේ ඇයි තබා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන් තිදෙනාට ප්‍රකාශ කර බව සඳහන් වෙනවා. මේ අනුව ගිවිසුම ජනාධිපති වන්නේ පෙර කිසිම හේතුවක් මත අත්සන් නොකරන්න කියලා දැනුම් දීලා අවසන්. ඒ එක්කම තමයි ඊයේ දවසේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරන්නේ MCC ගිවිසුම අත්සන් කිරීමට පෙර එය ප්‍රසිද්ධ කරලා පාර්ලිමේන්තුවේදී විවාද කළ යුතුයි. ඉන් අනතුරුව පාර්ලිමේන්තු විවාදයකින් ඒ සම්බන්ධයෙන් හිතිවෙන වාසි අවාසි තත්ත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න පුළුවන්, විවාද කරන්න පුළුවන්. ඒ නිසාවෙන් මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම අත්සන් කරන්න ඉස්සෙල්ලා හොරෙන් අත්සන් කරන්න එපා, මේක පාර්ලිමේන්තුවට ගේන්න කියලා මෙහිදී සඳහන් කරනවා. කෙසේ වෙතත් ජනාධිපතිවරයා විසින් මේ සඳහා අනුමැතිය ලබා දී ඇත්තේම ගිවිසුම මැතිවන කාල සීමාව තුළදී අත්සන් නොකරන බවට පොරොන්දු කරවන ගනිමින් කියලා ජනාධිපතිවරයා පැවසූ බව මේ අවස්ථාවේ සඳහන් කළ තිබුණා. රතන ස්වාමීන් වහන්සේ අද පුවත්පතේ තොරතුරු වාර්තාවේ ගෙනෙන්නේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර බලාත්මක කරනවා කියලා සඳහන් කරන්නේ අද පුවත්පතේ තොරතුරු වාර්තාවේ. ඒ අනුව මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකේ ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බලාත්මක කරන්නේ පසුවට. ඉස්සෙල්ලා ඒගොල්ලෝ ගිවිසුම අත්සන් තබනවා කියලා තමයි සඳහන් කරන්නේ. ඉතින් මංගල සමරුවේ ඇමතිතුමා සත පහක් විශ්වාස කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. මොකද පසුගිය කාලේ කාටක්වත් කියන්නේ නැතුව, රටේ ජනාධිපතිවරයෙක්වත් දැනුවත් කරන්නේ නැතුව තමයි 31 යෝජනා සඳහා අනුමැතිය ලබා දුන්නු බව සඳහන් වුණේ. ඒ වගේම තමයි එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කොමිසමේදී අදාළ ද්විපාර්ෂික ගිවිසුම සඳහා අත්සන් තබන අවස්ථාවේදී අප අනුග්‍රාහකයෙකු විදිහට ඉදිරිපත් වීමට අදාළ ගිවිසුමට ශ්‍රී ලංකා රජය විදිහට එතුමා කැමැත්ත පළ කරලා අත්සන් කළාවේ. ඒ හින්දා ආණ්ඩුවේ ජනාධිපතිතුමා කියයිද, එහෙම නැත්නම් වෙන කවුරුත් කියයිද, අගමැතිතුමා කියන එකත් අහයිද කියලා ෂුවර් නැහැ. මොකද එතුමාට හිතුණා මැතිතුමා අත්සන් කළේ රට විදිහට ගිහිල්ලා. ඉතින් කෙසේ වෙතත් වේලාසන දැනුවත් කිරීමක් දැන් කර තිබෙන හින්දා අපි හිතනවා ඒ සම්බන්ධයෙන් ඔහුට අත්සන් කරන්නට හැකියාවක් නැති වෙයි කියලා
මේ අවස්ථාවේදී මේ ගිවිසුම දියලන් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ BSL urge government not to sign MCC by association එක ඊයේ දවසේ සඳහන් කර තිබෙනවා මේ සඳහා ගිවිසුම් ගත වෙන්නට එපා කියලා. ඒ අනුව මේ සම්බන්ධයෙන් ගිවිසුමකට එනවා නම් අනිවාර්යයෙන්ම එහි දැනුවත් කිරීම පාර්ලිමේන්තුවට කරන්න කියලා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඊයේ දවසේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. අද MCC agreement එක Millennium Challenge Corporation ගිවිසුම අත්සන් තැබීමෙන් වලකින්න මේ අවස්ථාවේ කියන එක තමයි ඕනුත් සඳහන් කරලා තියෙන්නේ. ඒ අනුව එහි සභාපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාගේ ප්‍රකාශයක් අද දවසේ ගෙනෙන්නේ දියලන් පුවත්පති ප්‍රධාන සිරස්තලයේ විදිහට මේ ගිවිසුම එපා කියලා තමයි එහිදී සඳහන් කරලා තියෙන්නේ නිල වශයෙන්ම. අද ලංකාදීප පුවත්පති තොරතුරු වාර්තාවකට අප එනවා. එහි වාර්තාවේ දක්වා තිබෙන්නේ ඊයේ තවත් විශේෂ සිදුවීම් කිහිපයක් තිබුච්ච දවසක්. එකක් තමයි සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වූ අවස්ථාව. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපති වන ප්‍රතිපත්ති ප්‍රකාශය මහනුවර රැජින හෝටල් පරිශ්‍රයේදී ඊයේ දවසේ පෙරවරු එළි දැක්වුවා. මහා සංඝරත්නයේ ප්‍රමුඛ සර්වාගමික නියෝජිතයන් මේ සඳහා සහභාගී වුණා. අද ඩේලි මිර පුවත්පතේ චාරුක වාර්තාව තමයි වාර්තා කරන්නේ මේ සම්බන්ධයෙන් ඉස්සරහට මොකක්ද කරන්න කියලා. ඒ අනුව සජිත්ස් මැනිෆෙස්ටෝ ටු ප්ලේජස් බිල්ඩින් ඔෆ් ස්ට්‍රෝං නේෂන් වාර්තා කරන්නේ අද දවසේදී ප්‍රධාන සිරස්තලයේ විදිහට මේ සජිත් ප්‍රේමදාස මහතා සමග අද එකම චාරූපයක සිටින්නේ එහි ඉදිරිපස සජිත් ප්‍රේමදාස මහතා සමග සිටින පිරිස පාට්ලි චම්පික රණවක අමාත්‍යවරයා මනෝ ගණේෂන් අමාත්‍යවරයා රිෂාඩ් බදුදින් අමාත්‍යවරයා ඒකම රවුෆ් හකීම් අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතා ජල්නි ප්‍රේමදාස මහත්මිය ඒ වගේම එහා පැත්තෙන් ඉන්නවා ලක්ෂ්මන් කිරියල්ල මහත්මිය තිනියාවල පාලිත ස්වාමීන් වහන්සේ මේ සියලු දෙනා අද එකම වේදිකාවක එකම බලාපොරොත්තුවක ඉන්නවා කියලා කියන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් එක්ක. ශක්තිමත් දේශයක් සාධාරණ සමාජයක් මද්‍රව්‍ය දූෂණ ආගමික අන්තවාදයට එරෙහි දැඩි ප්‍රතිපත්තියක් තරඟකාරී ආර්ථිකයක් රණවිරු අභිමාන ප්‍රඥප්තියක් හඳුන්වා දෙන බව එහිදී සඳහන් කරනවා. ඒ වගේම ඉදිරි අපේක්ෂාවන් සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා කරන ප්‍රකාශය අද ඩේලි FT පුවත්පතේ ප්‍රධාන සිරස්තලය විදිහට ඔවුනුත් සඳහන් කරනවා. සජිත් සමාජ විප්ලවයක් ලෙසින් තමයි මේ එළිදැක්වීම සිද්ධ කරන්නේ මහනුවරදී. ආදායම ලක්ෂ 40ට අඩු ව්‍යාපාර වැඩබද්දෙන් නිදහස් වෙනවා. සැමට නිවසක් ගොවීන්ට නොමිලේ පොහොර සහ බිත්තර වී ලබා දෙන්න වයස 35ට වැඩි අයට නොමිලේ පරීක්ෂණයක් ලබා දෙන්නට කටයුතු කරන බව එහිදී ඔහු සඳහන් කර සිටියා. ඒ අනුව රට හදන්න යෝජනා 20ක් දසවැදෑරුම් යෝජනාවක් මෙහෙන් ඉදිරිපත් කරන ඕනේ 10 මොකක්ද අපි දෙනවා 20ක් කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා 20ක් දීලා තින්නේ. පළමු පිටපත ඊයේ අස්ගිරි මල්වතු මහනාහිමියන් වහන්සේ වෙත පිළිගැන්වීම සිද්ධ වුණා. දිවයින පුවත්පතේ ඡායාරූප වාර්තාවේ දක්වා තිබෙන්නේ සජිත් සමාජ විප්ලවය ලෙස නම් කළ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඊයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එළි දැක්වුවා මහනුවරදී. මේ අවස්ථාවේදී මේ අවස්ථාවේ විශේෂ කරුණු 20කින් සම්බන්ධිත මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පළමු පිටපත් මහානායක ස්වාමින් වහන්සේ වෙතයි පිළිගැන්වීම සිද්ධ වුණේ. ඒ එක්කම තමයි මෙහි ඇතුළත් වැඩපිළිවෙල සියලු ජාතීන් ආගම් කුලමල ගෝත්‍ර බෙදීමකින් තොරව සියලු දෙනාට පිළිගන්න පුළුවන් වේදිකාවක් තුළ මේ විදිහට ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා කියලා සඳහන් කළා. අද උපුටා දක්වන්නේ එම තොරතුරු වාර්තාව අද දවසේ මෞබිම දිවයිනෙන් මෙන්න අද රසපුවත්පතේ සිරස්තලයේ ශක්තිමත් දේශයක් සාධාරණ සමාජයක් වෙනුවෙන් සජිත් සමාජ විප්ලවය ආරම්භයි කියලයි ඔවුන් සඳහන් කරන්නේ. ඒ අනුව තීරුබදු රහිත වාහන බලපත්‍රයේ මන්ත්‍රීන්ට තහනම් වන බවද ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලයෙන් කියනවා. ඒ අනුව රස ප්‍රධාන සිරස්තලයේ විදිහට ගෙනෙන්නේ මේ සමාජ විප්ලවය ආරම්භ නවස්සාවේ සජිත් ප්‍රේමදාස මහතා සිනාම සුමුහුණින් කතාබහක නිරත වෙයි සිටින ආකාරය. ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වලා තිනෝ. මේ ප්‍රතිපත්ති ප්‍රකාශය හැබැයි සෑහෙන පරක් වෙලා එළි දැක්වේ ඊයේ තැපැල් ඡන්දේ දවස. ඒ තැපැල් ඡන්දේ දෙන රාජ්‍ය සේවකයාට එය තැපැල් ඡන්දේ දී මේ සම්බන්ධයෙන් යම්කිසි අධ්‍යයනයකින් ඉදත වෙන්නට හැකියාවක් ලැබුණේ. මේ ප්‍රතිපත්ති ප්‍රකාශයන් තුළ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් මූලික වශයෙන් දැනුවත් වීමක් තිබුණේ. බොහෝ වෙලාවට ප්‍රතිපත්ති ප්‍රකාශයන් සම්බන්ධව කතා කළත් විවිධය දේශපාලන වේදිකාවේ කුමක් කතා කළත් අපි අවසාන වශයෙන් බන් ප්‍රතිපත්ති ප්‍රකාශයේ මොනවද මේකේ සඳහන් කරලා තියෙන්නේ කියලා අද දිවයින පුවත්පතේ සිරස්තලයේ ඊයේ තැපැල් ඡන්දය සම්බන්ධයෙන් සඳහන් කරනවා. ඒ අනුව ජනාධිපතිවරණයට තව දින 15ක් තියෙන මොහොතේ ඊයේ දවසේදී සිද්ධ වුණා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම රාජ්‍ය සේවකයෝ තැපැල් ඡන්ද විමසීම ඉතාමත් සාමකාමීව සිද්ධ වුණා. 80%කට වඩා ඡන්දය ප්‍රකාශ කර ඇති බව ෆෙඩරල් සංවිධානය ප්‍රකාශ කරනවා. බොහෝ වෙලාවට සජිත් ප්‍රේමදාස මහත්මයාගේත් මේ වැඩපිළිවෙල එහෙම අධ්‍යයනය කළා. ඕන බැරිම වුණොත් 7 වෙනිදා ඡන්දය ප්‍රකාශ කරයි කියලා තමයි කිව්වේ. ඒ කෙසේ වෙතත්
ජනාධිපතිවන්ට අදාළව ඊයේ තැපල් ඡන්ද විමසීම සිදු කළ ඡන්ද මධ්‍යස්ථානවල 80%කට වඩා ඡන්දය ප්‍රකාශ කර තිබුණු බව ෆෙෆරල සංවිධානය ප්‍රකාශ කරනවා. මේ අතර දිවයින පුවත්පතේ උපශීර්ෂ වාර්තාව තැපල් ඡන්දය සලකුණු කළ ඡන්ද පත්‍රිකාවක් සමාජ මාධ්‍ය වෙත මුදා හැරලා තියෙනවා. මැතිවරණ කොමිසම පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කළා තියෙනවා. ඊයේ දවසේ කොහොමද මේක එළියට ගියේ කියලා යනුව සුළු සිද්ධීන් කිහිපයක් කරුණම තැපල් ඡන්දයේ විමසීම සාමකාමීව සිද්ධ වෙලා ඇති බව පුවත්පතේ කියනවා. තම සංවිධාන තැපල් ඡන්ද මධ්‍යස්ථාන රසක ස්ථානීය ජංගම නිරීක්ෂණ කටයුතු කරා කියලා ඊයේ සංවිධාන කියන අතරතුරේ තමයි මේ විදිහට තැපල් ඡන්දය සලකුණු කළ සමාජ පත්‍රිකාව සමාජ ජාල වෙත මුදා හැරලා තියෙන්නේ. තැපල් ඡන්ද විමසීම ආරම්භ කළ ඊයේ දවසේ සලකුණු කළ ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කළ සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වනවා. මේ පුළුල් පරීක්ෂණයේ නනතුරු අදාළ ඡන්දදායකයා ඡන්ද මධ්‍යස්ථානයට ආවරණය කරන ආකාරයට වරදකරුවන් වසර 3කට සිර දඬුවම් පනවන්න පුළුවන් ක්‍රියාමාර්ග ගන්නවා කියලා සඳහන් කරනවා. ඒ අනුව කවුද මේ තමන් ඡන්දෙ දාපු එක දාලා මං අහවලාට තමයි ඡන්දෙ දුන්නේ කියලා මේ සමාජ මාධ්‍යෙට මුදා හැරපු එක්කිනා කියලා හොයලා ඒ අයව හොයාගත්තයන් පස්සේ අවුරුදු 3ක් ඉරේ දානවා කියලා කියන එක එතුමලාගේ මැතිවරණ කොමිසමේ ප්‍රකාශය. ඔය ප්‍රායෝගික කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. මේ ඔක්කොම කරන්නේ ජනතාව බය කරන්න. නමුත් මාධ්‍යවේදීන් විදිහට අපිට අයිතියක් නැහැ මේ කියන දේවල් වලට එහා යන්න. හැබැයි ඉස්සර සමාජ මාධ්‍ය නොතිබිච්ච කාලේ තමයි මේ අනපනත් සහ නීති හැදුනේ. ඉතින් ඒ කාලෙදී ගාපු නීති තමයි මේ සම්බන්ධයෙන් නීති. හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේගොල්ලෝ රාජ්‍ය සේවකයෝ. රාජ්‍ය සේවකයන්ට හැකියාවක් නැහැ කිසිදු පක්ෂයකට එහෙම නැත්නම් කණ්ඩායමකට වාසිසාගත තත්ත්වයන් නැති කරන්න සහ ප්‍රවර්ධනය කරමින් කටයුතු කරන්න. හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලන්ට එහෙම බැරි වුණාට මේ ඡන්දය සලකුණු කරපු එකේ පත්‍රිකාවේ අහවලාට දෙන්න මෙන්න සජිත්ට දුන්නා මෙන්න ගෝඨාභයට දුන්නා මෙන්න මාලිමාවට දුන්නා කියලා දාගත්තට ආයිතින් ඒගොල්ලෝ ඕකේ දැන් දාන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ගේ සමාජ මාධ්‍යවල වෝල් වලට ගිහිලා බැලුවෙන් පස්සේ බිත්ති පුරා සරසලා තින්නේ ඒගොල්ලන්ගේ අපි අහවලාට අහවලාගේ රැස්වීමට සූදානම් වෙනවා. අහවලාට මෙහෙම කරනවා. ඒ ආට වාසිසාගත තත්ත්වයන් අවාසාගත සමහරුන්ට අවාසාගත තත්ත්වයන් වෙන විදිහ තමයි ඔවුන් නිරන්තරයෙන්ම මේ පෝස්ට් ෂෙයා කරලා තින්නේ. ඉතින් ආපහු ඒ වගේ එකක් ෂෙයා කරා කියලා වෙලා කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. අපි දන්නකොටම දන්නවා මේ අහවල් රාජ්‍ය සේවකයා අහවල් පක්ෂයට ටිකක් වැඩි ප්‍රහිතවත් කෙනෙක් මේ මෙහෙම කෙනෙක් කියලා. ඉතින් ඕකම තමයි රැපල් ඡන්ද සලකුණු කිරීමේදී වගේම ප්‍රධාන ඡන්ද විමසන දවසේ ජනාධිපති වෙන්නේ ඡන්ද සලකුණු කරන දවසේ අර දිග පත්‍රිකාව අරගෙන ෂේප් එකේ අරගෙන ගියෝතින් හදිසියේ ජංගම දුරකථන කරන් ගිල ෆොටෝ එකක් ගහලා දැම්මෝතින් නවත්තන්නද කියලා තමයි අහන්න වෙන්නේ. ඉතින් මැතිවරණ කොමිසම මේක කරන්න පුළුවන්ද කියන ප්‍රායෝගික ප්‍රශ්නේ තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ විතරක් අපි මතු කරනවා. මොකද ඒක ඒගොල්ලන්ගේ වැඩක් කරන එක. කෙසේ වෙතත් මේ මැතිවරණ කොමිසමේ සභාපතිතුමා පෙට්ටි දෙකක් අරගෙන ආවිලා නෑ පෙට්ටි දෙකක් නෙවෙයි පෙට්ටි තුනක් ගෙනාවා. ගෙනල්ලා පෙන්නුවා මේක තමයි කාඩ්බෝඩ් පෙට්ටිය. ආයි වැරදිරාවක්වත් තෙමෙන්නේ නෑ. ඒ වගේම කැඩෙන්නේ නැහැ. මං උඩ වාඩි වෙලා පෙන්නුවා කිලෝ 80ක් විතර නැවෙන්නේ නැහැ. සමහරු කියනවා හයිය නැහැ කියලා කාඩ්බෝඩ් පෙට්ටිය හින්දා. ඒ වුණාට ඉතිහාසයේ ලොකුම ඡන්ද පෙට්ටිය තමයි මේ මෙතෙක් මැතිවරණයක භාවිතා කළ විශාලතම ඡන්ද පෙට්ටිය. ඊයේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මාධ්‍යට ප්‍රදර්ශනය කළා. මේ කාඩ්බෝඩ් වලින් නිර්මාණය කර තිබීම සුවිශේෂී. අපේ රටේ ඉතිහාසයේ කාඩ්බෝඩ් පෙට්ටියකට ඡන්දේ භාවිතා කළ කොලේ දාන්න යන පළමු අවස්ථාව විදිහට මේ ඉතිහාසගත වෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ ජනාධිපති මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඊයේ දවසේ මේ ඔබ දකින්නේ ඒ ඡන්ද පෙට්ටි ප්‍රදර්ශනය කරන අයරු. ඉතින් කවුරු හරි බය වෙනවා නම් මේ සම්බන්ධයෙන් මේ ඡන්ද පෙට්ටි සම්බන්ධයෙන් එහෙම ප්‍රශ්නයක් නැහැ. මේවා හරි හයයි. මේවා යම් කිසි ක්‍රමවේදයක ගෙනල් තියෙන්නේ. එක පියනක් නෙමෙයි තවත් පියනක් තියෙනවා. ඡන්ද සලකුණු කරලා ඉවරුණාන් පස්සේ ඒ පියනත් වහලා කට වැහෙන්න అలවලා ඉන් අනතුරුව මේ සියලු ධාරවලට ඒවා වැහෙන්න ඒ මධ්‍යස්ථානයේ නිලධාරීන් විසින් අදාළ ලේඛන ඒවා බිඳ දමන්නට බැරි ආකාරයට అలවලා ඉන් පස්සේ ප්ලාස්ටික් කවර් එක දාගෙන තමයි මේවා අරගෙන යන්නේ. ඒ හින්දා මේවා සම්බන්ධයෙන් කවුරුත් බය වෙන්න එපා කියලා තමයි සඳහන් කරේ. අද දවසේ තොරතුරු වාර්තාවේ මේ විදිහට දක්වනවා. තැපල් ඡන්දෙත් එක්ක ඊයේ මේ සම්බන්ධයෙන් ඡන්ද පෙට්ටි ගැන අවධානයක් යොමුණා. අද මේ උපුටා දැක්වීම තොරතුරු වාර්තාවේ කොහොම දඟලලා දැම්මත් මේ පෙට්ටියකට ඡන්ද දාන්න පුළුවන්. ඔබලා දැම්මත් මේ දිග ඡන්ද පත්‍රිකාව 415යි විතර කියලා තමයි තුමා සඳහන් කරේ. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම ඉස්සරහට ඒ ගැන හිතන්නට වෙයි. දැන් ඔබ දන්නවා මෙවර ඡන්දේ අප මුදල් තැන්පත් කිරීමට හපන් වෙනවා. ඊට පස්සේ මහමැතිවරණයේදී ස්වාධීන කණ්ඩායමක් රුපියල් 2000යි එක දිගට ස්වාධීන කණ්ඩායම් 20ක් විතර ආවොතින් ඔය ඊළඟ ඡන්ද පත්‍රිකාව ගැන වේලාස්සන හිතන්න. හිතලා පස්සේ මේගොල්ලෝ ආවා බලන්න මේ කරපු විනාශය කියලා කියන්නේ නැතුව එවිනු යම් කිසි ගන්න පුළුවන් ක්‍රියාමාර්ග නීති සම්පාදනය කරන්න වහා පාර්ලිමේන්තුවේ කරන්න පුළුවන් වෙනස්කම් වලට යොමු වෙන්න කියලා අපි මේ වෙලාවෙම මතක් කරනවා. ඊන අනතුරු අප එන්නේ අද මව්බිම් පුවත්පතේ සිරස්තලය. පක්ෂ 17ක එකතුවෙන් ගෝඨාභය දිනවන්න ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය බිහි වුණා ඊයේ දවසේ. ඒ එක්සත්
ඒ දවසේද බිහිවුණු සන්ධානයට ඉන්න පිරි සම්බන්ධ සදාහන්කන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇතුළු පිළිගත් දේශපාලන පක්ෂ 17ක් එක්වයි ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සංවිධානය නමින් ආපුළු සංවිධානයක් සඳහා ආභෝතාගේ විසුම අත්සන් කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අත්සන් කළ මේ ආභෝතාගේ විසුම. ඒ අනුව ප්‍රතිඥා ලබා දීලා තියෙනවා ශ්‍රී ලංකාවේ අනන්‍යතාවයේ ආරක්ෂා වාර්ථිකයේ ඉතිහාසයේ බරපතල අර්බුදයකට ගොදුරුව පවතින මේ මොහොතේ දැඩි සමගියකින් සිට ඉටෙරෙහිව සටන් කළ යුතුයි කියලා අද පුවත්පතේ උපශීර්ෂ වාර්තා පොහොට්ටුව අත ඇතුළු පක්ෂ 17ක් එක්ව ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය හදා තිබෙන බව ඉදිරි මැතිවරණයේ පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයෙන් ඉදිරිපත් වී විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මේ අවස්ථාවේදී කියනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පිළිගත් දේශපාලන පක්ෂ 17ක් මේ සඳහා එකතු වෙනවා. මේ 17 සම්බන්ධයෙන් සඳහන් කරයි න පුළුවන් නමුත් සෑහෙන වෙලාවක් යනවා. කෙසේ වෙතත් අද ඡායාරූප වාර්තාවේ දක්වා තිබෙනවා ඊයේ මේ අවස්ථාව අත්සන් තැබීමේ අවස්ථාව සඳහා එක්කාසු වෙච්ච ඒ පක්ෂ 17 පිරිස් අපි වෙලා බලමු. ඔබේම ප්‍රියයන් ඔබේ ප්‍රථම රාජකාරිය කරගන්නට අමතක නොකරන්න. ඒ අනුව පක්ෂ 17ම එක්කාසු වෙලා එකව අරමුණක් වෙනුවෙන් මෙසේ සිට ගැනීමට ඊයේ දවසේ එකට ආපු බවයි සඳහන් කරන්නේ. මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළවරුමේ ලංකා කම්කරු කොංග්‍රසය, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, විජයධරණී ජාතික සභාව, ජාතික කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, දේශ විමුක්ති ජනතා පක්ෂය, ඒ වගේම ශ්‍රී ලංකා එක්සත් මහජන පක්ෂය, TMVK පක්ෂය, TMTK යන දේශපාලන පක්ෂ එකතු වුණා. ඒ සමගම ගිවිසුම් ගත වුණේ ශ්‍රී ලංකාවේ මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතුළුව මේ පක්ෂ 17. ඒ අනුව ඊයේ එක්කාසු වෙලා ඔවුන් කියපු පණිවිඩය අද සෑම පුවත්පතකම ඇතුළු පිටු වාර්තාවන් තුල දක්වලා තියෙනවා. මෙසේ එක්කාසු වුණ වෙලාවේ තමයි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගිවිසුම් ගත වෙච්ච මොහොතේ අරුණ පුවත්පතේ වාර්තාව දක්වා තිබෙන්නේ. චන්ද්‍රිකා සජිත් සන්ධානගත වෙනවා කියලා එක්සත් ජාතික පෙරමුණට සහයෝගය ලබා දෙන දේශපාලන පක්ෂයේ ඒකාබද්ධ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ යළි ස්ථාපිත කරන්න බලාපොරොත්තු වන බවෙහි සඳහන් දක්වනවා. ඒ අනුව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය, සජිත් ප්‍රේමදාස මහත්මියට එක්කාසු වෙලා සහය දක්වන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරකීමේ සංවිධානය ලෙසින් නව පෙරමුණ ස්ථාපිත කරමින් සමාජික පක්ෂ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබා දීමට නියමිතයි කියලා සඳහන් වෙනවා. ඉතින් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් සමග ඡන්ද කීයක් ඒ පැත්තට යයිද නැද්ද අපිට බලන්නට පුළුවන්. එක්සත් ජාතික පෙරමුණ චන්ද්‍රිකා ගිවිසුමකට අද අත්සන් තබනවා කියලා එම සඳහන් දක්වා තිබෙන්නේ. කෙසේ වෙතත් අපි දැක්කා පසුගිය අවසානයේදී පැවතිච්ච පාර්ලිමේන්තු පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් කතා කරොත් එම පළාත් පාලන ආයතන මැතිවරණයේදී ඡන්ද ලබා ගැනීම සිද්ධ වුණේ කොහොමද කියන එක, ඒ අනුව චන්ද්‍රිකාගෙන් අද ප්‍රබල තීන්දුවක් කියලා සඳහන් කරන්නේ මේ ගිවිසුම් ගත වීම සම්බන්ධයෙන් තමයි රසපුවත්පතේ සිරස්තලයේ. අපි ගෙවිච්ච ඡන්ද ප්‍රතිඵලයට ගියොතින් ආසන්න ඡන්ද ප්‍රතිඵලය 2018 වසරේදී පළාත් පාලන ආයතන ඡන්ද විමසීම, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 441,952 ලබා ගනිද්දී එක්සත් ජාතික පක්ෂය ලබා ගත්ත ඡන්ද 36,12,259. මේ අතරේ UFF එක විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒ වගේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විදිහට පක්ෂ දෙකම එකතු වුණා. එහිදී UFF එක 989,821 ඡන්ද ලබා ගත්තා. 491,835 ලබා ගත්තා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. එතකොට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් එක්ක මේ 989,000 කීයක් යයිද? 491,000 කීයක් යයිද? මෙන්න මේ ප්‍රශ්නේ මතුවෙනවා. ඒකට උත්තරේ බලන්න පුළුවන් වෙන්නේ කීයක් ගිහිල්ලාද කියලා අපිට ඇත්තටම 16 වෙනිදා නෙවෙයි 18 වෙනිදා දවල් 12ට ඉස්සෙල්ල කොහොම හරි ඡන්ද ප්‍රතිඵලය දෙනවා කියලා කිව්වේ. ඒ අනුව අපිට කියන්න පුළුවන් මේ අවසන් ප්‍රතිඵලය. අපි එන්නේ ඉන්න අනතුරු ඔබට දක්වන්නට අනිකුත් අපේක්ෂකයන්ගේ වේදිකාවන්. මේ අතර තමයි ඒ අපේක්ෂකයන්ගේ වේදිකාවන් වලින් ඊයේ ජනතා විමුක්ති පෙරමුණේ අන්ර කුමාර දිසානායක මහතා කිව්වේ, ජනාධිපති අපේක්ෂක අන්ර කුමාර දිසානායක මහතා කදුරු වෙලදි කිව්වා රට හදන්න නම් හොරකමයි නාස්තියයි දෙකම නතර කරන්නට ඕන කියලා. එසේ නොමැතිව මේ රට හදන්න බෑ ඔහු සඳහන් කරනවා. ජාතික ජනබල වේගයේ ඊයේ දවසේ පවත්වපු විශේෂ රැස්වීම
කදුරු වෙලදී පැවැත්ුණේ මේ රැස්වීමේදී ඔහු සඳහන් කර සිටියා රටේ හදන්න මාලිමා රට හදන්න මාලිමාවට ඡන්ද දෙන්න කියලා. අපේ රටේ දක්ෂ පොලිසියක් තියෙන බොහෝ අය තමන්ගේ රත්තරන් බඩු මොනවා හරි හොරුන් ගත්තම යන්නේ දේවාලෙට. හැබැයි දේවාලේ කපුවගේ රත්තරන් බඩු ටික නැති වුණාමත් එයාට යන්න වෙන්නේ පොලිසියට. ඒ හින්දා මේ පොලිසිය හදන එක එමගෙම රාජ්‍ය සේවය ශක්තිමත් කරන එක අපි හැමදෙනාම කළ යුත්තක් කියලා මේ අවස්ථාවේ මතක් කරන්නේ අනුර කුමාර දිසානායක මහතා. අද දවසේ මැතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි ගන්න 2250 ඉක්මවල තිනෝ ජනාධිපතිවරණට අදාළව මැතිවරණ කොමිෂන් සභාවේ පැමිණිලි ඒකකවලට මේ වන විට පැමිණිලි 2050ක් ලැබී ඇති බව කියන්නේ අද පුවත්පතේ උපශීර්ෂ වාර්තාව. පැමිණිලි ගන්න 2250 ඉක්මවා තිබෙනවා. ඒ අනුව ඔබට හිතා ගන්න පුළුවන් පූර්ව මැතිවරණ පැමිණිලි තමයි මේ ලැබෙන්නේ. පශ්චාත් මැතිවරණ පැමිණිලිත් එක්ක මේ ගාන කොතරම් ඉහළ යාවිද කියන එක. මේ අතරේ අද දිවයින පුවත්පතේ සිරස්සල වාර්තාව TNA ඉල්ලීම ඉවතට උතුරේ රාජ්‍ය සේවකයෝ තැපැල් ඡන්දය භාවිතා කරා. ඊයේ දවසේ තැපැල් ඡන්දය භාවිතා කරන්න එපා කියලා සඳහන් කරා සිංහල අපේක්ෂකයන් කිසිවෙකුට ඡන්දය දෙන්නට එපා කියලා යම් කිසි පිරිසක් කිව්වා. ඒ අනුව ඊයේ තැපැල් ඡන්දය වර්ජනය කරන්න කියලා පෙරේද දවසේ TNA එක ප්‍රකාශ කළ සිටියා. ඒ කෙසේ වෙතත් උතුරේ රාජ්‍ය සේවකයන් ගිහිල්ලා ඊයේ දවසේ තැපැල් ඡන්දය භාවිතා කරා. මේ ඔබ දකින්නේ වවුනියාව තැපැල් ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය භාවිතා කරපු ආකාරය. ඒ අනුව තමයි දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දේශපාලන පක්ෂ පහක් ජනාධිපතිවරණට අදාළව තැපැල් ඡන්දය වර්ජනය කරන ලෙස දැනුම් දුන්නත් එම ඉල්ලීම් වලට එකඟතාවය නොදක්වා උතුරේ රාජ්‍ය සේවකයෝ ඊයේ තැපැල් ඡන්දය පාවිච්චි කිරීමට එකතුනේ. ඡායාරූපය දැක්වෙන්නේ වවුනියාවේ පිහිටා තිබූ තැපැල් ඡන්ද මධ්‍යස්ථානයේ තැපැල් ඡන්ද හිමි රාජ්‍ය සේවකයන් සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණ සිටි ආකාරය දිනමින පුවත්පතේ සිරස්සල වාර්තාවේ එය දක්වා තිබෙනවා. මේ අතරම ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරාමේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අහෝසි කළ යුතු බව මල්ලතු පාර්ශ්වයේ අනුනායක දිඹුල් කුමරේ විමල ධම්මනායක ස්වාමීන් වහන්සේ ඊයේ සඳහන් කළා. අද මව්බිම් පුවත්පතේ උපශීර්ෂ වාර්තාවේ මේ සම්බන්ධයෙන් දක්වා තිබෙනවා. යනු MCC ගිවිසුම අත්සන් තැබීම නැවැත්විය යුතුයි කියලා එහිදී උන්වහන්සේ සඳහන් කරන්නේ. මේ ගිවිසුම අහෝසි කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නට බලාපොරොත්තු වෙනවා නම් එසේ ගොස් හෝ මේ නැවැත්විය යුතු බවයි උන්වහන්සේ සඳහන් කරන්නේ. විශේෂයෙන්ම මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අහෝසි කිරීමට ක්‍රියා නොකිරීම නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරාමේ අහෝසි කරන්න කියලා උන්වහන්සේ සඳහන් කරන ඒ කට්ටිය මේ අපි කියන එක පිළිගන්නේ නැතිනම් අපි මොකද කරන්නේ? නඩු මාර්ගයට යනවද? මොකද කරන්නේ? ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් දමලා මේක කැන්සල් කරලා දාන්න. එහෙම සඳහන් කරන්නේ උන්වහන්සේ අද දවසේ උපුටා දක්වනවා. ඒ දිවයින පුවත්පති වාර්තාව. ඉන් අනතුරුව සජී ජනාධිපති වුණයන් පස්සේ අගමැති කමකාන්ද උඩරට රෝණ කියලා වැවිලි කර්මාන්ත මාතේ නවීන් දිසානායක මහතා ප්‍රකාශ කර සිටියා. ඔහු ඒ සම්බන්ධයෙන් ප්‍රකාශය කළේ ඊයේ දවසේදී. ඒ පෙරේද දවසේදී ඒ සම්බන්ධයෙන් අපි ඊයේ ඔබට එම ප්‍රකාශය උපුටා දැක්වීමක් කළා. ඒ කෙසේ වෙතත් අද දවසේ අද පුවත්පතේ තොරතුරු වාර්තාව දක්වා තිබෙනවා කන්ද උඩරටට ඒ අනුව අගමැතිකම ඕන කියලා. වේලාසන මේ කන්ද උඩරටට අගමැතිකම ඕන කියලා අගමැතිකම ඕන කියලා කිව්වම මතක් උනේ වෙන කවුද? ලක්ෂ්මන් කිරියල්ල මහත්මයාට වගේ මේ අගමැතිකම දෙන්න බලාපොරොත්තුවක් තියෙනවද කියලා. ඒ කෙසේ වෙතත් දැන් තියෙන තත්ත්වය අනුව නවින් දිසානායක මහත්මයාත් සමගත් සාකච්ඡා කරලා තියෙන හොඳ සාකච්ඡා පවත්වා තිබෙන බව තමයි ආරංචි මාර්ග කියන්නේ. ඒ අනුව තවත් තරුණ කෙනෙක් අගමැති කරන්න යනවද? එහෙම කරන්න පුළුවන්ද? අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ අවසන් මම තමයි අගමැති කියලා. තව මේ ආණ්ඩුව අවසන් වන තෙක් කවුරු බලයට පත් වුණත් අද දවසේ අරුණ පුවත්පතේ සිරස්සල වාර්තාවකට අප එන්නේ. එහි දක්වනවා ඊයේ දවසේ කරපු කතා කීපයක්. එකක් තමයි තානාපති දයන් මැතිවරණයට වැඩ ගන්න බව අද අරුණ පුවත්පත කියන රුසියාවේ ශ්‍රී ලංකා තානාපති දයන් ජයතිරක රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට නුසුදුසු අයුරින් සිය ෆේස්බුක් ගිණුම් භාවිතා කරමින් ජනාධිපති අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කරන බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මැතිවරණ කොමිෂන් සභාවට පෙරේදා පැමිණිල්ලක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ අනුව තමයි මෙහෙම කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මතුවලා තියෙන්නේ. ඒ කෙසේ වෙතත් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ඔහු සමාජ ජාලා යොදා ගනිමින් මැතිවරණය පිළිබඳව කටයුතු කරන බව නිරීක්ෂණය වෙන බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සඳහන් කරනවා. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ පළමුවැනි කාණ්ඩයේ පරිච්ඡේදවලට අනුව අයිතිවාසිකම් භුක්ති විඳීම නොහැකි රාජ්‍ය නිලධාරියෙකු විදිහට ඔහු සඳහන් වෙනවා. ඒසේ වෙද්දී තමයි ඔහුගේ අදහස් පළ කරමින් මේ ගැන කියන්නේ. මම ඒක තමයි කිව්වේ මේ රාජ්‍ය සේවකයෝ ඡන්දය ප්‍රකාශ කළා මැතිවරණ මේක සමාජ මාධ්‍ය දැම්මම ලේකණේ ආමයා කතර ගැහුවේ මෙහෙම කියලා දාලා අල්ලලා වැඩක් නැහැ. ඒගොල්ලන්ගේ වෝල් එකට ගිහිල්ලා බැලුවම ඒගොල්ලෝ කාටද සපෝට් කරන්නේ සහය දක්වන්නේ කියලා පැහැදිලිව පෙන්눔 කරනවා. ඊයේ දවසේ තවත් පැමිණිල්ලක් ඉදිරිපත් කළා තියෙනවා තවත් අප සහෝදර මාධ්‍යනාලිකාවක්. ඊයේ රටපුරා පෝස්ටර් එකක් ඇරවිලා තියෙනවා කුඩු එපා හිරු එපා බොරු එපා කියලා ඉවර වෙලා. ඉතින් කෙසේ වෙතත් හිරුට එරෙහිව මඩ පෝස්ටර් ගැන පොලිසියට පැමිණිල්ලක් ඊයේ දවසේ ඉදිරිපත් වෙනවා මාවෙන් පුවත්පත කියන්නේ. පෝස්ටර් ගැසීමට ආ අයත් වාහන අංකත් හෙළිදරව් කරමින් ඔවුන් ඊයේ දවසේ ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානයට ගිහිල්ලා
මේ පැමිණිල්ල ඉදිරිපත් කළ තියනවා. හදිසියම මේ සම්බන්ධයෙන් මෙවැනි චෝදනාවක් එල්ල වීම සම්බන්ධයෙන් තමයි ඔවුන් කුඩු එපා, හිරු එපා, බොරු එපා කියීම සම්බන්ධයෙන් තමයි මේ පෝස්ටාලෝප පිළිබඳව හොයන්න ඔවුන් අතරංගුවට ගැනීම සඳහා මේ පැමිණිල්ල ඉදිරිපත් කළ තියෙන්නේ. අප ඉන් අනතුරු අද එනවා ලංකාදීප්පුවත් පතේ සිරස්සල වාර්තාවට. අපි එහි දක්වලා තියෙන්නේ සිරිගම්පල වදකාගාරයේ තොරතුරු සම්බන්ධයෙන් හෙළිවෙලා තියෙනවා. යටිපතුල් වලට ඇන ගහලා, යටිපතුල් පළලා, ලුණු පළල ලුණු දාලා, ගම්බිරිස් දාලා මේවා මේ බිම්බිසාර රජතුමා හිටපු කාලේ මතක් වෙනවා. අජාසත්ත පරපුරේ පිරිසක් තමයි මෙතන ඉඳලා තියෙනවා කියලා කියන්නේ. යට ඇඳුම් පිටින් දන ගස්සලා අද්දෙක ඔසවා තබලා මේ වීඩියෝ දර්ශන අපි ඔබට පෙන්නුවා. වෙන්නප්පුව සිරිගම්පල ජනපදයේ නිවසක වදකාගාරය පවත්වාගෙන බව ගිය කියන අපරාධකාරී නායකයෙක් ලෙස සැලකෙන ඕලුමරා නැමැත්තගේ සංගේකු බව පැවසෙන රංචාමර නැමැත්තා වෙන්නප්පුව මුලස්ථාන පොලිසිය නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේද අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට ගත්තයින් පස්සේ තමයි මේ අදාළ පුද්ගලය බැඳලා තියෙන ආකාරය දකින්නේ, දන ගස්සලා තියෙන ආකාරය දකින්නේ. තවදුරටත් හිටගන්න විදිහක් නැතුව ඉන්න මේ ඇතුල් පිටුවේ චාරුපාර්තා දක්වනවා ඔවුන්ගේ යට ඇඳුම් වලින් පමණක් ඔවුන් නිවත් කර අනික් ඇඳුම් සියල්ල උනා තබලා මේ විදිහට ඔවුන්ට ප්‍රහාර එල්ල කළ තියෙනවා කියලා සඳහන් වෙන්නේ රූප රාමු වලින් පෙනෙන්නේ. ඉතින් මෙහෙම කාට හරි මේ ඩෙලි මිරර් පුවත්පත් අද මේ සම්බන්ධයෙන් කරන වාර්තාව. ඉතින් මෙහෙම කරන්න පුළුවන් දත්තරංගුවට ගත්තු සැක්කරුවෙක් ළඟ හෙලොයින් මද්‍රව්‍ය ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 200ක් තිබිලා සොයා ගන්නවා. එකත් එක වහා ක්‍රියාත්මක වෙනවා. පැහැරගෙන එන මේ තරුණයන්ව සිරිගම්පල නිවසේ පවත්වාගෙන ගිය වදකාගාරේ රඳවගෙන තියෙනවා. වද හිංසා කිරීම වලට ලක් කරනවා. ඕලුමරාගේ කල්ලිය තවත් 7 දෙනෙක් පමණ මේ රූප රාමු පරීක්ෂා කළ හඳුනගෙන තියෙනවා. ඕලුමරාගේ අපරාධ කල්ලියට සම්බන්ධයෙන් පුද්දලෙන් 7 දෙනා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කරනවා කියලා සඳහන් කන්නේ. මේ අපරාධ කල්ලිය පැහැරගෙන ආපු පුද්ගලයෝ ඔවුන්ගේ අත්පා ගැට ගහලා යටිපතුල් වලට ඇන ගහලා තියෙන බව පොලිස් පරීක්ෂණ වල හෙළිදරව් වෙනවා. යටිපතුල් වලට ඇන ගසා ඇති පුද්ගලයා මේ වන්ට පොලිසිය හඳුනගෙන තියෙනවා. ඒ වගේම තමයි සිද්ධියේ වකවානු මේ පුද්ගලයා යටිපතුල් ඇන ගැසීමෙන් හටගත්තු වාලනින් සිද්ධියේ වසන් කළ වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන තියෙනවා. එතරම් බය වෙලා ඉන්නලා තියෙන මේ පිරිස් අය වලට මං අහන්නේ මේක මුදුම රටක්නේ මෙහෙම දේවල් කරන්න පුළුවන් නම් 88-89 බීෂණ කාලෙට, එහෙම නැත්නම් මේ LTT කාලෙට, ඒ වදකාගාරවලට එවැනි කතා තමයි මතක් වෙන්නේ මේව දැක්කන් පස්සේ. ඉතින් මෙහෙම කරන්න පුළුවන් ද රටක? නීතියක් ක්‍රියාත්මක කරනවා, පොලිසියක් ඉන්නවනම්, පොලිසිය ක්‍රියාත්මක කරනවා. මේ පොලිසිය මේ පොඩි 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 හාල් පොඩි 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 මැරයන්ට හොම් බය වුණාන් පස්සේ, ඒ වචන එනවා කියන්න හොඳ නැහැ නේ ප්‍රසිද්ධ මාධ්‍යින්ද, මෙහෙම බය වුණාන් පස්සේ රටක් කරන්න පුළුවන්ද? මෙහෙම මේ එක එක්කෙනාට පුළුවන් ද වදකාගාර පවත්වාගෙන යන්න? මෙච්චර දේවල් වෙනකන් කොහෙද හිටියේ පොලිසිය කියලා තමයි අහන්න ඕන. ඉතින් රටේ මහා ජනතාව භීතියට පත් කරන මේ පොඩි අවුරුදු 24 මැරයෝ කවුද කියලා ඔබ හොයලා බලන්න. පොලිසියට සෑහෙන වාකීමක් තියෙනවා මැරෙරිව නීතිය ක්‍රියාත්මක කරන්න. නැත්තම් කුඩුකාරයෝ රට අල්ලලා තියෙන්නේ. පිටි විරාමකින් අනතුරු අපි තවත් සවිස්තරාත්මක තොරතුරු ගෙනෙන්නම්. දර්ශන සහිතව දෙරණ අරුණි. Sri Lanka's breakfast show. Ran karal nala tulapin ketai nil ruwan dilena mutu piribimai siumana di saraken watui pe ape matru bumi ai ප්‍රධාන අනුග්‍රහය Estemont සම අනුග්‍රහය LBS ඇසුරු Champion අපිට Champion Kiss Absolute Juice Sunquick මාතෘ ෆ්‍රීලන් මස්ටරි රතුටේ මයින් නෙනේ මුකුත් වෙන්නේ. ඔය සල්ලි ගැන පොඩ්ඩක් කතා හිතන්න. ඔය ඔපරේෂන් එක පටන් ගන්න මයිට්මන්ට් කියලා සල්ලි හොයාගෙන එන්න. කෝල්ෆේ සීනි පුදලා සමපෝෂය හදලා කන්නට එන්න බ්‍රෙක්ෆාස්ට් හීරෝලා මිනි පහන උපයි සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රී 7:30ට ප්‍රධාන අනුග්‍රහය නවල
Lifebuoy ஆயுர்வேத ஷாம்பு. சமபோஷ பிரேக்ஃபாஸ்ட் ஹீரோஸ் குணேன் போஷனேன் பிரிப்பும் பரபுராக். சம அனுகிரகாய. வினாடி ஹத்தருக்கு கிரியாக்கிரி மரம்பா அத்துல தேதி பீம சமனிய கிர வேதனாவுக்கு எக் மந்த் சஹனே லவாவே. ஐடெக்ஸ் திவியத நவதிரியா. லோகே லஸ்ஸனம கதாவ சிபில் லெந்தத் எக்க எகது வேலா தருவான்ட திலின கரன்ன. மஞ்சி வெதி. லோக லமாதினேட. மங்க அலுத் சோஃபா எக்க கோலினெத் ம சாஃப்ட் லாஜிக் எக்கன் கன்னன். சாஃப்ட் லாஜிக் ஃபர்னிச்சர். வெரி நைஸ். உங்க வல த்ரசை நெத் வத்ரசை நோட்டி உனத் நைஸ் மஞ்சி நைஸ். பானேஷியா பேங்குவே கரன்ன இதிரி. சங்கீத் கண்டம் இத்திஹாசே பேரலிக்கார அவசன் மகா தரகைய அங்க எக்கே டிவி திறன சீமா சைத்த நோல விந்தனே சீமா ரைத்த சங்கீத கேம்ம ஜிப்சிஸ் நாயக் சுனில் பெரேரா சந்தான நாயக் நீல் வண்ணக்குள சூரியன் நலின் பெரேரா பிரமுக மேரியன்ஸ் ரோஷான் பிரணாந்த் பிரமுக ஃபிளாஷ்பேக் சங்கீத் விஜயசூரிய பிரமுக வாயு சீமா ரஹித பிராசாங்கிகத்துவ சமக அவசன் வட்டே தரகவதின ப்ரொஃபெசர் ரூட்ஸ் டி செவன்த் Echi. They're on a battle of the bands grand finale powered by Dialogue. Sachiva Vikashya May Irida Ratri Hatai Dehesita. Encopedia Pro Vitamin Khanija Lavana Saha Anikut Vedakat Posha Padartha Vilu Samimat Karayata Nenavat Enubumak. මේ නිවාඩ සමයේ ලෝකෙ වටේ shopping කරන්න එන්න අපිත් එක්ක. අතේ තියෙන මුදලට හිතේ හැටියට shopping යන්න. මැලේසියාවට රුපියල් 15200යි. බැංකොක් හි shopping කරන්න රුපියල් 21900යි. Singapore විනෝද වෙන්න රුපියල් 33500යි. බාලි ගිහින් relax වෙන්න රුපියල් 12900යි. අදම කතා කරන්න 0711900700. travelme.lk. අම්මිතා දෙවන දහම් සුවඳ සැරිය. ඕනෑම සල්ලි හදිස්සියකට අලුත් ඔප්ෂන් එක කෑෂ් වැගන් සයිට් එකට ලොග් වුණා ෆිල් කළා ID එකයි සෙල්ෆි එකයි සෙන්ඩ් කළා බෑන් සල්ලි බැංකුවට හරිම ඊසි ගොඩක් ෆාස්ට් දැන්ම සයින් අප් වන්න කෑෂ් වැගන් එසැණින් දෙන ඔන්ලයින් ලෝන් මම නම් ආවට ගියාට නිෂ්පාදන භාවිතා කරන්නේ නැහැ භාවිතා කරලම් බලනවා ප්‍රතිඵල කොහොමද කියලා ඉතින් සමෙහි සුන්දර වෙනසකට ඔබත් ඕෆ් මාක්ස් රිච් ප්ලැටිනම් භාවිතා කරන්න පැද්නා ටමිටි උදරයේ ආම්ලික තව සමනය කරමින් මේ දවස්වලනේ සීමා කර තැන්පත් මේ දේ දහනය කරයි ත්‍රිත්ව ක්‍රියාකාරී පැද්නා ටමිටි බඩත් අඩු වෙන සහැල්ලු වෙනසකට CTB වෙතින් රන් පාමකට රුපියල් 63300ක ඉහළම මුදලක් පළමු දින 10ට පොලි නැහැ CTB රන් ණය රත් කරන් ණය දෙන ඉස්තරම් තැන මෙඩෝලි උඩුපියන් පත්තේ ස්ටිකරේ පිටුපස අංකයේ සූරා 0766 37557 අංකයට SMS කරන්න. මෙඩෝලි තෑගි වාසනා රස හඳුනන ගෘහණියන්ට මෙඩෝලි වෙතින් මුළු තැන්ගේ උපකරණ. රැඳී සිටියාට තුති. දැන් නැවතත් සුපුරුදු වැඩසටහන. නව සර්ෆ් එක්සෙල් අම්මගේ දෑතට සුමුතුයි. තද පැල්ලම් මට්ටුයි. Derana Aruna Sri Lanka's breakfast show අද දවසේ අතුල් පිටු වාර්තා කිහිපයකට අපි අවධානය යොමු කරන්න සූදානම් විශේෂයෙන්ම මේ වන විට අයහපත් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් පුවත්පත් වාර්තා කරනවා හම්බන්තොට දිස්ත්‍රික්කයේ බලපෑ අයහපත් කාලගුණයේ හේතුවෙන් පවුල් 573ක පුද්ගලයෝ 1976 පීඩාවට පත් වෙලා සිටිනවා මේක වාර්තා කරන්නේ නැහැ මොකද දේශපාලන උණුසුමත් එක්ක නමුත් ඔබ ගියෝතින් අද පුවත්පතේ අතුල් පිටුවේ දකින්න බදුල්ලි ස්ථාන කීපයක නායම අවධානමක් තියෙනවා පීඩාවට පත් වෙච්ච පුද්ගලයන්ට සහන සැලසීම සඳහා රුපියල් ලක්ෂ 120ක් යොමු කර ඇති බව කියන්නේ අපදා කළමනාකරන මධ්‍යස්ථානය හරහා නුවරඑළිය සහ අවට මේ තත්ත්වය තවදුරටත් තියෙනවා කියලා හිත් වාර්තාවේ දක්වනවා කෙසේ වෙතත් අපි තොරතුරු වාර්තා කිරීම වැදගත් එමු නැත්නම් ඡන්දයත් එක්ක මේවා යටපත් වෙන්න පුළුවන් හින්දා අපි අද පුවත්පතේ තොරතුරු වාර්තා කීපයක් දක්වා තිබෙනවා යනුව සජිත් ප්‍රේමදාස මහතා ගමන් ගත් හෙලිකොප්ටර් යානයකට රාත්‍රියේ විදුලිය කප්පාදු කරලා යම් කෙසේ ගොමන්ත්‍රණ ක්‍රියාවක් හේතුවෙන් ගොඩ බැස්වීම වෙනු හැකි බව තමයි පුවත්පතේ කියන්නේ වෙලගෙදර පිටියේ විදුලිය කැපීම කඩා කප්පල් ක්‍රියාවක් කියලා සඳහන් කර සිටින්නේ තිස්ස රත්නායක මහතා සාමාන්‍යයෙන් යුද හමුදාවේ ගුවන් මම දන්නේ කුමන හෙලිකොප්ටරද පාවිච්චි කරේ කියලා සාමාන්‍යයෙන් එම ගුවන් හමුදා හෙලිකොප්ටර් යානාවලට නම් ඕනම රාත්‍රියකුණත් විශේෂ ආලෝකයන් යටතේ ඔවුන්ට ගොඩ බැස්වීමට හැකියාව තිබෙනවා
මොකද වෙදන උනේ කියන ප්‍රශ්නයක්. මේ අතර තමයි අද විමල් විරමංශ මහතාගේ අදහස් දැක්වීමක් මවින් පුවත්පතේ ඇතුළු පිටුව ගෙනෙන්නේ. කාන්තාවන්ගේ සනීප ආරක්ෂාව රකින්නට පෙර අන්තවාදය වළක්වලා රට රැක ගන්න ඕන. මහින්ද ගාණ්ඩුවෙන් කළ සංවර්ධන ඉදිරියට ගෙන යාමට මට පූර්ණ සැලසුමක් තිබෙනවා. එසේ සඳහන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වේදිකාවේ. කෙසේ වෙතත් විමල් විරමංශ මහතා කරන සඳහන් කීපයක් මේ පුවත්පතේ වාර්තා කරනවා. සජිත්තාවුත් ඊළම අනිවාර්යෙන්ම ස්ථිරයි කියලා වාර්තා කරන්නේ. අපි යමු එතුමයි කතාව අහන්න දැන්. මේ ආණ්ඩුව ආවට පස්සේ හැදුවා පාරවල් හතරක්. උපතාට හැදුවා බඩේ පාර. ව්‍යාපාරිකයට හැදුවා කනේ පාර. මේ රටේ මධ්‍යම පන්තිය කඩාගෙන වැටුණා. ඒ තමයි ව්‍යාපාරිකයට දීපු කනේ පාර. හාමුදුරුවන්ට දුන්නා කාඩිනල් උන්වහන්සේට දුන්නා මඩ පාර. පල්ලියට දුන්නා බෝම්බ පාර. පුතානෝ වැරදිලවත් ජනාධිපති වුණොත් ඊළඟට දෙන්නේ ඊළමට යන පාර. අන්න ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එළිදක්වලා තියෙනවා. බලය උපරිම බෙදනවා කියලා තියෙනවා. පලාස් සභා ස්වයංව පාලනය කරගන්න ඕන කරන මුදල් බලය පවා පලාස් සභාවලට දෙනවා කියලා තියෙනවා. අද එළි දක්වපු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ රටේ බෙදුම්වාදී ව්‍යාපාරයට ඕන කරන සියලුම වගන්ති ටික ඇතුළත් කරලා තියෙනවා. ඒ බෙදුම්වාදයට ඕන කරන දොළපෙදේනි ඔක්කොම ටික පුතානෝගේ මැතිවරණ ප්‍රකාශනයේ තියෙනවා. කොටින්ගෙන් බේරගත්තු රට මේ රැලෙන් බේරගන්න, නොරටුන්ට විකුණන් කන මේ රට උන්ගෙන් බේරගන්න, මේ රට හදන්න පුළුවන් නායකත්වයකට මේ රට බාර දෙන්න. අපි මේ රටේ මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලනවා ඔබ දිහා සැකෙන් බලන වටපිටාව හදපු සහරාල්ලව රැක්ක, අන්තවාදය රැක්ක මේ හකීම් ලගේ කඳවුර නෙවෙයි ඔබේ කඳවුර. සිංහල ජනතාවත් එක්ක සමගියෙන් ජීවත් වෙන්න කැමති සියලු මුස්ලිම් ජනතාවට අපි ආරාධනා කරනවා සමගියේ වේදිකාව මෙතන. ඒයේ දවසේ පැවතිච්ච රැස්වීම් දෙකක් කෝට්ටේ නීතිච්ච මදුර විතානගේ මහතාගේ ප්‍රධානත්වෙනුත් ඒ වගේම කොළොන්නාවිත් සංවිධානය වුණ රැස්වීම් දෙකක් ඒ අවස්ථාවේදි කරපු ප්‍රකාශයක් මේ. මෙතර සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැක්වීම අවස්ථාවේදී එතුම කර ප්‍රකාශයක්. පාලකයා රටේ තාවකාලික භාරකාරය මිසක් හිමිකරුණ මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැක්වීම සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුව ඊයේ ඉදිරිපත් කර ප්‍රකාශයන් ගණනාවක් මේ පුවත්පතේ සඳහන් කරනවා. 16 වෙනිදාට පසු ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ නව පෙරලියක් සිද්ධ කරන බව ඒදී සඳහන් කර සිටියා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මල්ලතු මහනාහිමියන් වහන්සේට සජිත් ප්‍රේමදාස මහතා කළ සේවය සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමක් කළා. එතුමා උන්වහන්සේ පැහැදිලිව සඳහන් කරපු කාරණයක් තියෙනවා සජිත් ප්‍රේමදාස මහත්මයාට. නිදහසින් පසු දුන් පොරොන්දු ඉටු වුණා නම් මේ රට අද සුරපුරයක්. මේ වන විට රටට අහිතකර ගිවිසුම් වලට එළඹ ඇතිනම් ඉන් ජනතාව අසරණ වෙනවා. අස්කිරි මහනාහිමියෝ සඳහන් කළේ එහෙමයි. කෙසේ වෙතත් මේ අවස්ථාවේදී සඳහන් කර සිටිය සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රමය මීට වඩා වෙනස් වනු ඇති බව අද දවසේ උපුටා දක්වන්නේ මහනායක ස්වාමීන් වහන්සේලාට තියෙන අපේ රටේ අප සියලු දෙනාට තියෙන ප්‍රශ්නය ඒ තමයි. ඔය කියපු පොරොන්දු ඉෂ්ට කරා නම් කොහොම වෙන්න තිබ්බද මේ රට කියලා. අපි යතරම සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට යන ප්‍රතිපත්ති ප්‍රකාශලි දැක්වීමී අද දෙරණ ඔස්සේ අපි ගෙනාවා ඔබට සම්පූර්ණ තොරතුරු වාර්තාව මේ ප්‍රතිපත්ති ප්‍රකාශය අන්තර්ගතයන් සම්බන්ධයෙන්. එතුමාගේ කතා ශෛලිය සම්පූර්ණයෙන් වෙනස් වෙලා තිබුණා ඊයේ දවසේදී. බොහොම මැදහත් නිවිච්ච කතාවක් තමයි ඊයේ ඉදිරිපත් කරේ එතුමා. අපි බලමු අද එතුමාගේ වේදිකාවකට ගිහිල්ලා ඒ තත්ත්වෙමද වෙනස් වෙලාද නැත්නම් සුපුරුදු කතාවද කියලා. ඔබතුමාලා දන්නවද දන්නේ මේ රටේ සුපුරුදු ක්‍රමවේදයක් තියෙනවා. ආණ්ඩු මාරු වෙන ගානට අමාත්‍යංශවලට අලුත් වාහන ගෙන්නන ක්‍රමයක් තියෙනවා. ඒක වැඩි එළියට යන්නේ නැහැ. ඒක දැන් සම්ප්‍රදායක් වෙලා. අලුත් ආණ්ඩුවක් බිහි වෙනකොට මැති ඇමතිවරුන්ට සැප වාහන ලබා දීලා. මම ඔබතුමන්ලට කියන්න කැමතියි 16 වෙනිදා ජයග්‍රහණයත් සමඟ රටේ මුදල් කාබාසීනියා කරන ඒ වැඩේටත් සම්පූර්ණයෙන්ම නැවතීමේ ලකුණ තබනවා. රටේ පාලකියොන්ට රට වටේම නිල නිවාස ටික නඩත්තු වෙනවා. කරුණු කාරණා දිහා බලනකොට පොඩ්ඩක් හිතලා බලන්න. මේ බදු මුදල් වලින් අපිට හැකියාවක් නැද්ද මේ රටේ තවදුරටත් පාසල් පද්ධතිය දියුණු කරන්න? මේ රටේ රෝහල් පද්ධතිය ශක්තිමත් කරන්න? මම විශ්වාස කරන දෙයක් තමයි මේ රටේ ඡන්දයිතිය තිබෙනවා නම්, ජාතික හැඳුනුම් පතක් තිබෙනවා නම්, මේ රටේ පුරවැසියෙක් නම් නිරන්තරයෙන්ම තමන්ටේ කියලා ඉඩමක් නිවසක් තිබිය යුතුමයි. ඒක මානව අයිතියක්, ඒක ජනතාවගේ අයිතියක්. එසේනම් මම යෝජනා කරන වැඩපිළිවෙල සම්ප්‍රදානුකූල දේශපාලඥින්ට අමිහිරි වෙන්න පුළුවන්. 16 වෙනිදා ජයග්‍රහණයෙන් පස්සේ දේශපාලඥයන්ගේ සුරසැප කාලය අවසන්. රටේ බදු මුදල් වියදම් කරනවා නම් දේශපාලඥෙක් විදේශීය නිල සවාරියක යනවා නම් එයා ඒ සවාරිය ගිහිල්ලා රටට ආපහු සම්පත් ගේන්න ඕන. ඒ සවාරියේ ප්‍රතිඵල තියෙන්නට ඕන. ප්‍රතිඵලයක් තිබුණොත් පමණයි බදු ගෙවන්නන්ගේ සල්ලි වලින් මින් ඉදිරියට
මේ රටේ දේශපාලඥයෝ පිටරට සවාරියල්. මේ වගේ අලුත් විප්ලවීය ක්‍රමයක් අපි ක්‍රියාත්මක කරන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ ආකර්ෂණීය ප්‍රකාශයන්. නමුත් මේවා ඉෂ්ට සිද්ධ කරන්නට බැරි වුණා ගෙවිච්ච අවුරුදු 4 මාරේ සාමීට පෙර. ඒ අනුව මේවා කොහොමද ඉදිරි කාලේ කරන්නේ? ඒ කරන වැඩපිළිවෙල, ඒ සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමයි අප විමසා බැලිය යුත්තේ. නමුත් ප්‍රකාශයන් තුළින් මේ ප්‍රතිපත්ති ප්‍රකාශයන් සියල්ල පිරි ඉදිරි ගොස් තිබෙනවා. කියක් ඉෂ්ට කරයිද කියන එක තමයි ප්‍රශ්නේ. අප මවුබිම් පුවත්පතේ තොරතුරු වාර්තාවෙන් ඉන්නේ අද සජිත් ප්‍රේමදාස මහත්මයා රැලි පහක් කැමැතිමට නියමිතව තිබෙනවා. ඒ අනුව කොළඹ සුගතදාසේ උදෑසන 10ට, හවස 3ට කොළොන්නාවේ, පස්වරු 4ට අම්බලන්ගොඩ, 4:45ට බුලත් සිංහල, පස්වරු 5:30ට අගලවත්ත, පස්වරු 4ට පිළියන්දල. මේව තමයි ඔහුගේ ප්‍රධාන රැලි පහ තියෙන්නේ. මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රැලි පැවැත්වෙන්නේ අද උදෑසන 10ට දොඩම් ගස්ලන්දේ ප්‍රධාන රැලියක්. ඒ වගේම පෙරවරු 11ට දොඩම් ගස්ලන්දේ පෙරවරු 11ට, පෙරවරු 11ට මාවතගම, පස්වරු 2ට පොල්ගහවෙල, පස්වරු 3ට දඹදෙනිය, පස්වරු 4ට කටුගම්පල ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අමතන රැලි පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අතරම තමයි අනුර කුමාර දිසානායක මහතාගේ රැලි අද බත්තරමුල්ලේ ජෛවික කාර්යාලයේදී පස්වරු 12ට එකක් පැවැත්වෙනවා, කෑගල්ලේ හවස 3ට එකක් පැවැත්වෙනවා කියලා සඳහන් කරන්නේ මේ මතක් කිරීම කරන්නේ. මේ අතර අරුණ පුවත්පතේ ඇතුළු පිටුව පක්ෂ 17ක් එක මිටට එකතු වෙච්ච වෙලාවේ ජනතාව ජීවත් කරවීමේ අභියෝගය ජය ගන්නා බවත්, තරුණ පරපුරේ බලාපොරොත්තු ඉටු කිරීම අපේ වගකීමක් බවත් සඳහන් කරේ ගෝඨාභය රාජපක්ෂ මහතා. මව්බිම රැක ගැනීමට බිහි වෙච්ච මේ නැවුම් සන්ධානය පිළිබඳව ඊයේ මෙසේ අදහස් දක්වා තිබෙන බව පුවත්පතේ කියනවා. අපි එතුමගේ ප්‍රකාශයට යමු දැන්. විරැකියාව නිසා අසහනයට පත්වෙච්ච තරුණ කොටස් විශාල ප්‍රමාණයක් ඉන්නවා. විවිධ ක්ෂේත්‍රයන්වල ඉදිරියට ගෙන යන සංචාරක ක්ෂේත්‍රය, අපි කොහොමද ඩොලර් බිලියන 10ක විදේශ ආදායම ලබන මිලියන 7ක පමණ සංචාරකයන් ගෙන්නගන්න කර්මාන්තයක් බවට පත් කරන්නේ. මේ රටේ ආරක්ෂාව තහවුරු කළා, ස්ථාවරත්වයක් ඇති කරගෙන රජයක් හැටියට ශ්‍රී ලංකාව අද ලෝකයේ විශාල ප්‍රමාණයක් ආසියාවෙම මධ්‍යම පාන්තිකයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා ඉන්දියාව, චීනය වැනි රටවල්වල. ඒ අය තමයි මේ සංචාරකයන් වශයෙන් එන්නේ. අපි අපේ රට මේ රජය විසින් මේ රටවල්වලට හඳුන්වා දෙන්නට ඕන අලුතින් සංචාරකයන් ගෙන්වා ගන්නට. මේ ප්‍රචාරය කිරීම එක කරන්නට ඕන රජය මැදිහත් වෙලා. වගේම ඔවුන් පැමිණීමට වීසා වගේ පහසුවෙන් ලබා ගන්නට, වගේම ඔවුන් මෙරටට පැමිණියාම ඒ තියෙන පහසුකම් එව සලසන්නට ඕන. එම කළොත් පුද්ගලික අංශය, පුද්ගලික ව්‍යාපාරික, ඒ අය ඒ ව්‍යාපාරය දියුණු කරයි. මේ හරහා රැකියා වැඩි වේ. මේ සංචාරක ක්ෂේත්‍රය අපි දියුණු කරන්නට ඕන. මේ අතරේ අද දවසේ ඇතුළු පිටුව ගෙනෙන්නේ මේ රටේ ඡන්දයක් එන විට ජාතිවාදයේ වපුරා ඡන්දය ගන්න හදනවා. ඇමති වඩිවේල් සුරේෂ් මහතා කරන ප්‍රකාශය අද දිනමෙන පුවත්පතේ ඇතුළු පිටුව. සජිත් කියන්නේ ජාතිවාදය නැති තරුණ නායකයෙක් කියලායි ඔහු සඳහන් කරන්නේ. ඊයේ දවසේ පැවතිච්ච ප්‍රවෘත්ති සාකච්ඡාවදී ඔහු කරන ප්‍රකාශයක් මේ. මේ අතර අරුණ පුවත්පතේ ඇතුළු පිටුව ගෙනෙන්නේ ගෝඨාභය බලයට આવොත් රටේ ජාතිවාදයක් ඉතිරි වෙන්නේ නැහැ. මහින්දලා ගෝඨලා එදා අනුන්ට බැන බැන හිටියා නම් යුද්ධය තවමත් ඉවරයක් නැහැ. සජිත් දෙන්නේ ඉෂ්ට කරන්න බැරි පුරුදු ජනාධිපති නීති චාලිෂාබ්‍රි මහතා ඊයේ දවසේ ප්‍රකාශ කරන්නේ මුස්ලිම් ජාතිකයන් 9 දිනක් පාස්කු ප්‍රහාර දිනේදී මියගිය ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නැහැ කියලා දැන් අලුත් හඬක් නගාගෙන යන්න හදනවා. ඉතින් පාස්කු ඉරිදා ප්‍රහාරයේ ගෝඨාභය රාජපක්ෂගේ මෙහෙයවීම කරන ලද්දක් කියලා දැන් පාර්ශව චෝදනා එල්ල කරන්න හදනවා. මේ ජනාධිපති වෙන්නේදී යම් කිසි වාසියක් ලබා ගැනීම සඳහා. මේ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය චරිත හේරත් මහතා කියන්නේ මාධ්‍ය නිදහස ගැන කතා කරන ජාපේම අද මාධ්‍ය ආයතන වලට විරුද්ධව කෑ ගැසීමට පටන් අරගෙන කියලා. මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම වැඩ ආරම්භලා තියෙනවා. වගකීම එක් එක් අයගේ ගිණුමට බැර කිරීමට හැකියාවක් නැහැ ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන කියන්නේ. ඒ අනුව මේ කොමිසම පංච පුද්ගල කමිටුවකින් සමන්විතයි. ඒ සභාපතිත්වය දරන්නේ අභියාචනාධිකරණ විනිසුරු ජනක්ත සිල්වා, මේ සේසු සාමාජිකයන් අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික විනිසුරු සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අතපත්තු ලියනගේ බන්දුල කුමාර අතපත්තු, විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරියක වන MR අධිකාරියන අය. ඉතින් එහිදී තමයි මෙහිදී කියන්නේ කේකේ නාගේ
හයට රජයේ නීතිඥවරිය සඳහන් කරනවා මේ අවස්ථාවේදී මේ ප්‍රකාශයන් අද උහුට අදක්වනවා මේ පුවත්පතේ ඇතුළු පිටු වාර්තාවෙන්. අපිට ගොඩක් ප්‍රකාශයන් තියෙනවා ගෙනෙන්න. මේ අතර ඊ රණවිරු මාධ්‍ය හමුවක් කැඳවා තිබුණ කොළඹදී ඔවුන් දුරකථන හඬපට පවා ඉදිරිපත් කළා. එයන පහුගේ දවසක රණවිරුවන් කියලා ඉදිරිපත් වෙච්ච දෙදෙනෙක් ප්‍රකාශ කර සිටපු කාරණාවන් රාජිත සේනාරත් අමාත්‍යවරයාගේ වන්දි වරප්‍රසාද සියල්ල ලබාගත්තු අය මේ විදිහට අද ඇවිල්ලා ඔවුන්වත් බිලිබා ගන්න හදනවා කියලායි ප්‍රකාශ කළේ. පළමු දුරකථන ඇමතුමක් සඳහන් වුණේ මේ අදාළ පුද්ගලයෝ දෙදෙනා සම්බන්ධයෙන්ම පළමු දුරකථන ඇමතුම ලබා දෙදෙනේ ඩෑන් ප්‍රීසත් නැමැත්තෙකුට ඔබ දකින්නට ඇති පහුගේ දවසක. කෙසේද අද මේ දුරකථන ඇමතුම ලබා දීලා තින්නේ රණවිරුවන් විදිහට පහුගේ කාලේ කටගැතු කරපු අයට. තේජන් උඹ මහින්ද මහත්තයා ආණ්ඩුවේ ඉන්න දවස්වල අපි වෙනුවෙන් අපි අරමුදලෙන් හදපු ගේ තමයි අදටත් ජීවත් වෙන්නේ. නමුත් අද ඊටත් වඩා පොඩි මුදලකට මුළු රණවිරුව සියලුම දෙනාමත් මුළු රටත් හැමදේම පාවලා දීලා තිනවා. මේ අපි රණවිරුව කියන තැන උඹ කඩන්න එපා ඔතෙන්ට ගිහිල්ලා මුදලට. මේ මාත් එක කතා කරපු එක. මම සතුටින් ඉන්න තාක්කල් මං ජීවිතාන්ත දක්වාම මේ වගේ මම බාර ගන්නවා. උඹට වෙන්න ඕනේ මොනවද කියපන් මේ සියලුම දේවල් මම කරලා දෙනවා. මටත් ඔන්න මෙතනින් ගොඩ යනවා. අපි හැමදාම අරයට මෙයාට ඔක්කොම හෙද්දවල් කී කී අපි පිටින් දදා මෙයා කරනවා. නමුත් ගොඩ යන එක ගොඩ යනවා. අපි එතනමනේ බං වෙන්නේ. මෙයා මේ සජිත් මහත්තයත් එක්ක එකතු වෙලා ඉන්නේ. රාජ සේනාරත්න මන්ත්‍රී මහැමතුමා තමයි ගාන දෙනවා කියන්නේ. උඹේ ගාන ගියාම මම අරන් දෙන්න කියලා මට කතා කරන්නේ. 2008 කකුල් දෙක ගියාට පස්සේ මමත් කැමති හිටගෙන ඉන්න. ප්ලාස්ටික් කකුල් වල නෙමෙයි හොඳ කකුල් දෙකකින්. හැබැයි මට පුළුවන් ද මගේ අම්මව විකුණලා කකුල් දෙකක් ගන්න. මම ජීවිත කාලෙම කකුල් දෙකක් නැත්තම් බඩ ගාගෙන හරියනවා. හැබැයි මං මේ දේවල් මං කරන්නේ නැහැ. ඉතින් අපිට සල්ලි නෙමෙයි වැදගත් උනේ. මේ රට CDB රන්න අය රන් පවමකට රුපියල් 63,300ක් CDB ඔබේ හිතවතා. මේ අතර මමත් රාජ්‍ය සේවකයෙක් නිසා ඔවුන්ගේ දුක් ගැහැට මට හොඳට තේරෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කරන ප්‍රකාශයක්. සිය රැකියා කාලය තුළදී තම දරුවන් පාසල් යැවීම සඳහා පාසල් වලට දමා ගැනීම සඳහා ඔහු දරපු වෙහෙස මේ සියල්ල සම්බන්ධයෙන් කතා කළා. හැමෝටම පාසල් අධ්‍යාපනය ඉතා පහසුවෙන් ළඟා කරගත හැකි විදිහට රජයේ පාසල් සංවර්ධනය කරන බව එහිදී ඔහු සඳහන් කළා. මේ අතර තමයි 71 වසරක පාලනයේ චෝදනා කිරීම වෙනුවට අදිෂ්ඨානශීලීව අලුත් තීන්දුවක් ගන්න කියලා ගෝඨා සජිත් එකට තබා පරද්දන්න මාලිමාවට මනාපය දෙන්න කියලා විකල්ප බලයක් විදිහට ඉදිරියට එන මාලිමාව සඳහන් කරන්නේ අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගය සඳහන් කරන්නේ. ඔබ දන්නවා මේ රටේ විකල්පයක් විදිහට මේ පවතින දේශපාලන ප්‍රවාහයන් දෙකටම විරෝධතාව දක්වමින් යම්කිසි කඳවුරක් විදිහට හැදිච්ච පිරිසක් හිටියා. පහුගිය කාලේ විරෝධතාවයක් තිබුණා. මේකේ ඉදිරියෙන් කටයුතු කරපු කෙනෙක් තමයි නාගානන්ද කුරිතුවක්කු මහත්මයා. කෙසේ වෙතත් නාගානන්ද කුරිතුවක්කු මහත්මයාට මේ අපේක්ෂකත්වය ලබා ගැනීම වැළැක්වීම පිටුපස හිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ කියලා චෝදනාවක් එල්ල කරනවා. ඔවුන් ඇතුළු කණ්ඩායම තමයි මේ දේ කරේ කියලා ඔහු චෝදනාවක් එල්ල කරනවා. ඊයේ දවසේ ටෝක්වි චතුර වැඩසටහන සඳහා එක් වුණා. එම වැඩසටහනට එක්වමින් නාගානන්ද ගත්ත සල්ලි වලට මොකද උනේ සහ තවත් බොහෝ කතා ඇහුවා. ඒවට උත්තර මේ. මම හිතන්නේ ඔබතුමා තමයි දින්නත් දිනුම් පෙරදුනත් දිනුම් එකම අපේක්ෂකයා. දින්නත් කොහොමත් නාගානන්දේ වැඩිපුරලා ආවන මහ ජනතාව දිනුම්. මම නම් කියන්නේ ඒක නෙමෙයි. වෙන මොනවා සල්ලි ටික සාක්කු දාගත්ත එකම කෙනා ඔබතුමා තමයි. ලක්ෂ 130ක් අරගෙන සාක්කු දාගන්න පුළුවන් කියන්නේ තනි මිනිස්සෙකුට රටම අන්දලා. රට විතරක් නෙමෙයි ලෝකෙම ඉන්න අනිකුත් රටවල් ඉන්න පිරිස අන්දලා. දන්නේ පුදුම දක්ෂකමක්. මම හිතන්නේ මෑත කාලේ දැකපු දේශපාලඥයට වඩා එහාට ගිය කපටිම මිනිස්සයා වෙන්න පුළුවන් නාගානන්ද කියන්නේ. දැන් ඔබ දකින්න ඇති දැන් ගොන ලක්ෂ කියද 130ක් නේද? 130 නෙමෙයි නම් ලක්ෂ 13 මිලියන්. ඔව් 130. ඔය කතා කළේ මේ චතුර අවුරුදු දෙකක් තිස්සේ මේ ගෙනිච්ච වැඩපිළිවෙලට ලෝකේ පුරා ඉන්න මහ ජනතාව දක්වපු ඒ සහයෝගය. ඒක මේ දුන්නේ නාගානන්දට ෆික්ස් ඩිපොසිට් දාගන්න නෙමෙයි. සමස්ත ඡන්ද ව්‍යාපාරයට තමයි යොන්නේ ආධාර කළේ. 1/7 මම කිය 1/7 එක වංචා කළා නෑ. මේ දෙයත් කියන්න ඕනේ. මම දන්නා මේකට ගොඩාක් සංවිගයට පත් වුණා මේ වෙච්ච විදේට. මේ වැඩපිළිවෙලට චතුර ලංකාව පුරා විදේශවල අය ඒ වගේම මේ වැඩසටහනට සිය ගාණක් සහභාගී වෙලා හිටියේ චතුර 1/7 ලාභ අපේක්ෂාවකින් නෙමෙයි.
මේ විනිවිද සංවිධානයේ මාත්‍යක වැඩකරපු සියලු දෙනාම අපි ඔක්කොම වැඩ කළේ මාතෘභූමිය මේ මංකොල්ල කරවගෙන් ගලවා ගැනීමට. ඒක සංවිධානාත්මකව මේ කරපු අපරාධය, ඔය නාම යෝජනා දීම බ්ලොක් කරලා කරපු අපරාධය රටට කරපු ලොකුම විනය. මෙතන මේ ලංකාවේ තියෙන ප්‍රශ්නයක් තියෙනවා චතුර. අපේ මිනිස්සු මේ පුද්ගලයන් වන්දනාව යනවා. නාගානන්ද වැරදි නම් මං කියන්නේ නිර්දය ලෙස ඔහු විවේචනය කරන්න. ඒ වගේම අනුර කුමාර වැරදි නම් නිර්දේශ ලෙස විවේචනය කරන්න. ගෝඨාභය වැරදි නම් ඒකත් එහෙමයි. එහෙම නැත්නම් කවුද සජිත් ප්‍රේමදාස වැරදි නම් එහෙම කරන්න. පුද්ගලයෝ පස්සෙ යන්න එපා. ඊට කලින් තමගේ මාතෘභූමිය ගැන හිතන්න, රට දැය ගැන හිතන්න. අපිට වැරදිච්ච දේ මේකයි. මට තියෙන ප්‍රශ්නේ ජාතික ජනබලවේගය පිහිටවීමේ කඳවුර. ඔව්. අපි දකිනවනේ යම්කිසි ස්වාධීන වෘත්තීයවේදීන් පිරිසක් ඉන්නවා. රටේ පිළිගත්තු විවිධ ශ්‍රේෂ්ඨවල විද්වතුන් පිරිසක් මේ ස්ථාන රැස් වෙලා ඉන්නවා. මෙතන ප්‍රශ්නයක් තියෙනවා. එතන ඉඳලා මේ දක්වාම මේ ගෙනාපු විකල්ප කඳවුර, ඔබ දන්නා මේ අවස්ථාවනකොට ඒක ආවා අත්‍යවම ගිය ලක්ෂ 25ක් කට දක්වා මේක වර්ධනය වුණා. ඔවුන් සූදානම් වුණා රටවල් වලින් ෆ්ලයිට්ස් චාටර් කරලා ඡන්දෙට එන්න. මේක සම්පූර්ණයෙන්ම කඩාකප්පත් කළේ මේ කට්ටියමයි. දැන් බලන්න ඡන්ද ප්‍රතිපලය මම අද කියන්නම් ඔබට. ගනි මහේස්සේනායක ගනි, ඔහු ගනි ඡන්ද ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක්. මට ඒකත් විශ්වාස කරන්න බෑ. පල්ලෙවත්ත මහත්මයාත් ගනි ඡන්ද 50,000ක් විතර. ජවිපෙත් ඕන නම් ලක්ෂ 7ක් 8ක් විතර ගනි. විකල්පය කාල විනාශ කළා. විකල්පයේ එක කඳවරකට ගෙන්න තිබිච්ච අවස්ථාව සම්පූර්ණයෙන්ම විනාශ කළා. ඔවුන් බය වුණා මේ නාගානන්ද වටායන පිරිසත් එක්ක ආවොත් ජවිපෙත පාර්ලිමේන්තුවේ තියෙන තැන සම්පූර්ණයෙන්ම අහිමි වෙයි කියලා. ඒකින්ද තමයි කුමන්ත්‍රණය කරලා නාම යෝජනා දෙන එක වළක්වන්න ඔක්කොම කටයුතු කළේ. ඔබට තව ටික දවසක් යනකොට ඒ වගේ හඳපටි ඔක්කොම එළියට එයි. ඉතින් එතුමගේ පෞද්ගලික ගිණුමකට තමයි මේ සල්ලි බර කරගෙන තියෙන්නේ. ඒක එතුමක් කියන සල්ලි ගන්න බෑ කියලා. තව කතා ගොඩක් තියෙනවා. අවලාද නැගීම් ගණනාවක් තියෙනවා සහ දුක හිතෙච්ච අවස්ථා ගන්නාවක් තියෙන දුමන. සම්පූර්ණ කතාව අද බලන්න පුළුවන් ශෝකී චතුර YouTube channel ඔස්සේ. අද දවසේදී මේ අතරේ අපි එනවා රටපුරා HIV ආසාදිතිය 3400ක් ඉන්න බපුවත්පතේ කියනවා. මවගෙන් බෝ දරුවන් 80 දෙනෙක් මෙතන ඉන්නවා කියලා කියන්නේ. මේ කවුරු බලයට පත් වුණත් අප මුහුණ දෙන මේ රටේ තියෙන සමාජ ව්‍යසනයක්. ජාතික ආරක්ෂාව සහ සනීප ආරක්ෂාව ගැන අදාරුණු පුවත්පතේ අතුරු පිටුවේ කියනවා. සජිත්ගේ මේ ප්‍රකාශය නිසා උද්දාමයට පත් වූ හිටපු ජනාධිපති නිසන්ද්‍රිකා කුමාරතුංග ලන්ඩනයේ ඉඳලා පසුගිය අඟහරුවාදා ලහිලහිය ලංකාවට ආවා. ඇය තමගේ සියලු වැඩ කටයුතු පසෙක දමා මේ හදිසියේ ලංකාවට ආවේ. සජිත්ගේ සනීප ආරක්ෂකතුවා බෙදිල්ලට හවුල් වීම සඳහා වෙන්න පුළුවන් කියලා මේ පුවත්පත, මේ අරුණ පුවත්පතේ කියන්නේ, මේ මගේ සදානන් නෙවෙයි. මේ අතරම තමයි අද ගෝඨාභය තමන්ගේ ශ්‍රම බලකාය විදිහට යොදාගන්නේ රණවිරුවන්ට ගෞරවයෙන් සැලකුවේ අපි බලයට ආවෙන් පස්සේ කියලා රනිල් වික්‍රමසිංහ මහතා කරන ප්‍රකාශයකුත් මේ අවස්ථාවේ දක්වලා තියෙන්නේ. අද ඇතුල් පිටු වාර්තාව දින මෙන පුවත්පතේ. කෙසේ වෙතත් අපි යමු පොඩ්ඩක් වේදිකාව උණුසුම් වෙලා තියෙනවා. වේදිකාවේ මේ දවස්වලදී මැතිවරණ වේදිකාවල අපූර්ව අපූර්ව දේවල් වෙනවා. පොඩ්ඩක් සින්දුවක් එහෙම අහලෙමුද වෙනසකටත් එක්ක මේ සජීව ප්‍රේමදාස මහතාගේ වේදිකාව. එහෙනම් තවත් මොකද අහන්න මට යන්න තියෙනවා. තවත් මොකද අහන්න තියෙනවද? ටක් ගාලා අහන්න. සින්දුවක්. මම ඇහුවා රංජන්ගෙන් සින්දුවක් කියනවාද කියලා. මොකද සින්දුවක් කියන්න කියමුද? දැන් සින්දුවක් ඕනමද? අනිවාර්යෙන් ඕනද? 16 වෙනිදා ඡන්ද දෙන්න කවු කාටද? ඇහුන්නේ නැහැ. කාටද? අනේ හයිය ගේපල්ලක මම මුණුගේ කොට රංජන් මේ අතර තමයි අපි එන්නේ. ඉතින් මේ උණුසුම් වේදිකාවල් කීපයක මේ වගේ දේවල් දකින්න පුළුවන්. ඉතින් සින්දු ඇහුවා සජිත් ප්‍රේමදාස මහත්මයා විතරයි අඩු හිටියා නම් පියානෝ එකවත් ගහන පියානෝ කෙසේ වෙතත් ඩ්‍රම් එක අපිට බලන්න තිබ්බ බොහොම ලස්සන සංගීතයට
සවන්දන පුළන් අවස්ථාවකට මුණ තිබුණ මේ අතර මේ අවංක භාවයට මුල්තැනදෙන අපේක්ෂක තෝරගන්න කියලා කතෝලික රදගුරු සංගමයේ ඉල්ලීමක් කරන රදගුරු සම්මේලන නිවේදනයක් නිකුත් කරමින් තමයි මේ ගැන කියන්නේ. ඒ අනුව අවංක භාවයට මුල්තැනදෙන රටට වැඩක් කරන්න පුද්ගලෙ රටේ සංවර්ධනයට වෙනුවෙන් වැඩ කරන පුද්ගලයෙකුට අවස්ථාව දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. අද මෞබිම් පත්පති ඇතුළු පිටුවේ දක්වන්නේ මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමට එරෙහි උසාවි යනවා කියලා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ කරන ප්‍රකාශයක්. යෝජිත ගිවිසුම් පොළඳ බොහෝ ලිඛිත තොරතුරු තමන් වහන්සේ සතුව තිබෙන බව සඳහන් කර ආයේ දවසේ ඉනිසා උසාවි යන බලාපොරොත්තු වන බව කිව්වා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවන්න ව්‍යාපාරයේදී පරිසරයට උදාහරණයි කාබන් වලට යම් කිසි ගෙවීමක් කරන්නට කල්පනා කරලා තියෙනවා. මුත්තයා මුරලිදරන් ප්‍රමුඛ කණ්ඩායම විසින් ඊයේ දවසේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති දුරපේක්ෂක පොදු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මේ ව්‍යාපාරයන් තුළදී මැතිවන්න ව්‍යාපාරයන් තුළදී පරිසරයට සිදුවන විනාශයක් සිදුවනවා නම් කාබන් නිකුත් වෙනවා මේවා ගැන සැලකිලිමත් වෙලා පැල හිටවීමේ වැඩසටහනක් ආරම්භ තිබෙන බව සඳහන් කරලා තිනවා. හොඳ වැඩක් අද දවසේ දියලන් පත්පති ඉස්රාස්ලේ වාර්තා කරන්නේ. ඒ ගැන ඉතින් රටට ආදරය කරන අයට හොඳයි. ඉතින් මේක දේශපාලන පක්ෂ ભેදයකින් තොරව කරන්න හොඳ වැඩක්. අපි කෙටි විරාමයකට යනවා. විරාමයෙන් අනතුරුව බලමු කාටුන්. දෙරණ අරුණ ප්‍රධාන අනුග්‍රහය Estimont සම අනුග්‍රහය LB යසෙසුරු Champion අපිට Champion Kiss Absolute Juice Sunquick මාතෘ ෆ්‍රීලන් මස්ටරි දැන් ඉතින් මගේ වගේ මොකද්ද ඔයා ඉක්මනින් එවන්න මෙයාව හොඳේ නික ඔයාට හරිම සෝ අපේ අම්මගේ තාත්තා ඔයාද? හඳුන්වා දෙන නව ෆෙල්වට් හයිඩ්‍රොසොෆ්ට් සත්කාරයෙන් මට දැන් කියන්න පුළුවන් චූටි දුවට කොහෙන්ද හිනාව හම්බුනේ කියලා. කොහෙන්ද? තාත්තගෙන් තමයි. ප්‍රධාන අනුග්‍රහය. දැන් මිලිලීටර් 100 බෝතලේ රුපියල් 150ක් පමණයි. සම අනුග්‍රහය ජයග්‍රහකයන් 20ක් නෙදලන්තයට 200ක් සිංගප්පූරුවට සෙමිකොලයි ෆැමිලි සවාරි ලෝකේ ලස්සනම කතාව සිබිල්ලෙන්දත් එක්ක එකතු වෙලා දරුවන්ට තිලින කරන්න මංචි වෙතින් ලෝක ළමා දිනේට කවදාවත් මනින්න බැරි එකම දේ අම්මගේ ආදරේ ළමා පැනඩෝල් අම්මේ ආ ගෞරවනීය රාජ්‍ය සේවක ඔබට ගෞරව පුදන ගෝඨාභය කොහෙද දරුවනේ යන්නේ රට වෙනුවෙන් රාජකාරියට ගීතයේ ප්‍රභාව හා මීර විඳින්නට නොවැම්බර් 9 සෙනසුරාදා දයාබර හවස 6:30ට BMICH3D මෙඩෝලි තේගි වාසන රස හඳුනන ගෘහණියන්ට මෙඩෝලි වෙතින් මුළු තැන්ගේ උපකරණ අරුණ පළමු සංවත්සරයේ වෙනුවෙන් මාසිකව රුපියල් මිලියනය බැගින් දිනා ගන්න මෙරට පුවත්පතකින් පාඨකයන්ට ලැබෙන විශාලතම ත්‍යාගයේ හිමිකර ගැනීමට ඔබ කල යුත්තේ දිනපතා අරුණ කියවා ඒ පුවතක් ඇසුරින් ඇසෙන සරල පැනයට පිළිතුරු දීම පමණයි දිනුම් අවස්ථා වැඩි කර ගැනීමට දිනපතාම අරුණ කියවා මාසයේ පුරාම පිළිතුරු එවන්න වෙජිටේරියන්ද නේ ඔව් කැරට් තමයි කැමතිම තර. ඇයි? පාවෙද්ද? එතකොට බොන්නේ? බොනවා නම් බොන්නේ තේ තමයි අංකල්. ඔය රෝසා. රෝසා කිව්වේ අංකල්. ඉදර හිටිය රෝසා කැකුල. රෝසාද? පෙම්මදිරා. සාරු සාරු. පිල මොටද රෝසා නැතුව රෝසා. නැද තාත්ති? රෝසා කහට. ගත සිත උණුසුම් කර රස නහර පුබුදයි. ඌනෑ මහදිස්සියකදී නොමිලේ ගිලන් රදයක්. සුවසරි ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඔක්කොම වැල් ටික කරගත්තා. මේ අද ඔයාට ලයිට් බිල ගෙවන්න අමතක වුණාද? ඔයා දෝනි කිවනවා කියලා ගත්තේ? එයාට කොහෙන්ද සල්ලි? ඉස්සර වගේ කාලේ නාස්ති කරන්න ඕනේ නෑ. අද වෙනකම් බිලේ ගාණක් දැනගත්තා. මීටරේ චෙක් කරන්න කම්ප්ලේන් එකක් දැම්මා. ගිය මාසේ බිල සම්පූර්ණයෙන්ම ගෙවලා දැම්මා. කවුද කවදද? ලික
ලෙකෝයකින් අලුතෙන් හඳුන්වා දෙන මයිලකෝ ඇප් එක. අපේ ෆෝන් එකට දාගත්තම ලෙකෝයකින් හැම වැඩක්ම ටග්ගාල කරගන්න පුළුවන්. එළියත් එක්ක ලෙකෝ දැන් අලුත් ගමනක්. මේ ඔය එයාට 99 කාඩ් එක දාගෙන අඩාගෙන ඉන්න එපා. දැනගෙන දාගන්න. ඔය එයාට 99 කාඩ් එක දාගෙන අඩාගෙන ඉන්න එපා. දැනගෙන දාගන්න. දන්ත සංවේදීතාවය හටගන්නේ දත ඇතුළත ඇති දන්ත ස්නායුවලින්. උණුසුම් හෝ සීතල කෑමබීම ගන්නා විට එය දැනෙන්න පටන් ගන්නවා. නොසලකා හැරියොත් තත්ත්වය බරපතල වෙන්නත් පුළුවන්. මේ තත්ත්වය මගහැරගන්න සෙන්සොඩයින් දන්තාලේපය දිනපතා පාවිච්චියෙන් පුළුවන්. එය ඔබට සහනය ගෙන දෙන බව මට විශ්වාසයි. 100% අපේ සහලින් සැදූ රයිගම් දෙවෙනි බැත නූඩ්ල්ස් සමග මුසුවුණු ස්වභාවික චිකන් ඔයිල් සමග එන රයිගම් ඩබල් චිකන් සෝයා ශක්තියේ රස මුසුවමවයි. ෆේෂියාවල ඇති බයෝටීන් මගින් ශක්තිමත් කෙස් කණමක් වගේම මෙරයින් කොලජන් මගින් පෑවත් සමක් ලබා දේ. වසර 5ක වගකීමක් සහිත හය රෙදි සෝදන යන්ත්‍ර හැමෝටම හරියන අලුත්ම මාදිලි තුනකින්. කුමාරිකා මුසුවු නව සර්ෆ් එක්සෙල් දැතට සිමුදුයි පැල්ලම් මට්ටුයි. They're in a battle of the bands, grand finale, powered by Dialog. Tava dinu dekai. Derana Aruna. Sri Lanka's breakfast show. අද දවසේ කාටුන් බලන වෙලාව මේ හසන්ත විජේනායකගේ හුරේර චන්ද්‍රිකා UNP එකත් එක්ක ගිවිසුම් ගහන්න යනවලු. හනිමුන් ගිහිල්ලාද එතකොට කසාද බඳින්න කියලා අද දවසේ අහන්නේ කාටුනේ. මේ ලාස්තනම මේක ලාංකීය සමාජයේ මේ තත්ත්වය වෙනස්. ඉතින් අපි යමු අද දවසේ දිවයින පුවත්පති සිරස්තලේ ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනිය. අගමැති රනිල් කියනවා සජිත් දිනුවාමත් අගමැති මමයි කියලා. එතකොට කන්ද උඩ රටට ඉතින් මුකුත් නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ. ශ්‍රී සමයන් චමොත් පද්මශ්‍රීගේ ඇලඩින්ගේ පුදුම පහණි භූතයාට ඕන දේවල් මවලා දෙන්න පුළුවන්. එහෙම නේද කතාව තියෙන කියලා අහනවා. ඕක මොකද්ද හාමිනේ මෙහි රැස්වීම් වලට අපේ කට්ටිය ගිහිල්ලා ගියාම මවලා දෙන දේවල් ඇහුවෙන් පස්සේ ඕවා මොනවද මේ ඇලඩින්ගේ භූතයා කවුද කියලා තමයි අහන්නේ. මෙන්න අද සරදම් කාටුනේ ශ්‍රී ලංකා පොදුජන සන්ධානයේ ගිවිසුම් මත්සන් කළා. හූ කියන්නේ නෑ කියලත් අත්සං කළද ඒ ගිවිසුම් අතරේ ආපහු අපි ගිවිසුම් ගහනකොට මේ 17 දිනත් එක්ක අපි හූ කියන්නේම නෑ කියලා අත්සං කරත් දන්නේ නෑ. එහෙම වුණාද දන්නේ නෑනේ. බලමු ඉස්සරහට. අද දෙරණ වෙබ් අඩවියේ කාටුනිය සිංහල වෙබ් අඩවියේ වෙබ්වා කාටුනිය මේ. මෙන්න අද මැතිවන්න කොමිසමේ ලොක්ක පෙන්නනවා ඊයේ දවසේ මැකෝ කියනවා Facebook එකේ දැම්මොත් එහෙම 3ක් දානවා හිරේ කියලා. ඡන්දේ දාලා ඒ ෆොටෝ FB දැම්මොත් අවුරුදු 3ක් හිරේ. පොඩි ඉතින් බයගිරිල්ලක් තමයි කරන්න පුළුවන් වෙන්නේ. ඕවා ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. මෙන්න අද පුවත්පතේ කාටුනිය අවන්ත ආටිගල කියන්නේ මැතිවන්න කොමිසමේ සභාපතිතුමා කියන විදිහට දැන් මොකද්ද ගන්න ටිකක් පැටලි සාගතයි වගේ නේද ඡන්දේ දෙන්න කියපු විදිය. එන්න දැන් අපේක්ෂකයා 1 2 3 4 5 6 ඔක්කොම ඉන්නවා බලලා අර කොලේ දිග ඇරලා එහාට මෙහාට කරලා ඔක්කොම බලලා දාලා කියනවා මොකටද ගහන්නේ කාටද දෙන්නේ කියලා හිතේ හිත ඉන්නවා අපේ සාමාන්‍ය ජනතාව. හැබැයි අපේ ඇමතිතුමාලා ඩියුටි ෆ්‍රී වාහන එකක් හම්බෙනවා රට සවාරි දෙකක් හම්බෙනවා නිවාස තුනක් හම්බෙනවා බාර් ලයිසන් එකක් හම්බෙනවා වැටුප් හම්බෙනවා කොමිස් හම්බෙනවා අරය දින්නොත් තමයි මට වාසිය ඔය මොනව කිව්වත් ඔතනින් ගන්න පුළුවන් මොනව හරි ටිකක් අපි අරයව දිනවමු කියලා හිතන්නේ ඒගොල්ලෝ ওই විදිහට. මෙන්න තලංගම ජයසිංහ බලාමල්ල අපේ ඉගිලින් පිළිගන්නේ නැහැ කිසිදු සිංහල අපේක්ෂකයෙකුට සහාය දෙන්නෙත් නැහැ කියන්නේ විග්නේශරන් මහත්මයා. ඔය ඉල්ලීම තමයි ප්‍රභාකරන් ඉල්ලලා අවුරුදු 30ක් යුද්ධේ කරලා මැරුම් කෑවේ කියලා අද දවසේ ලංකාදීප කාටුනින් කියන්නේ මතක් කරලා දෙන්නේ විග්නේශරන් මහත්මයාට. එතුමා අපි අධිවේග හැදුවා. අපි ගොඩක් දේවල් කරා. මොනවද අපි උඹලට නොකලේ? ඔව් අපි ඒ වගේ ණය ගෙවනවා. ඒත් පුස්සයිකලේ තමයි තම පදන් යන්නේ කියලා කියනවා අද රටේ සාමාන්‍ය මිනිස්සයා. ඔහෙලා අපි ගැන හිතුවනම් හැමෝටම යන්න ඕකේ හදන්න තිබුණේ අධිවේගී දුම්රිය මාර්ගයක් නේද කියලා අපේ ජනතාව අදහලා යනවා. මෙන්න සුවාරිස් මෙන්න ෆොන්සේකා මහත්මයා සජිත් ගියාණ්ඩුවේ මන් නීතිය හා සාමය ඇමති කියලා කියනවා එතුමා. ඔයා ඇමතිද? මං අගමැතිනේ. හැම ආණ්ඩුවකම මං තමයි සුවාරිස් වැඩිය කලබල වෙන්න එපා කියලා සුවාරිස්ටත් අපේ අගමැතිතුමා තට්ටුවක් දාගෙන යනවා. hina wessa කාටුනිය සජිත්ගේ සරුංගලේ උඩ යවුවට නූල තියෙන්නේ රනිල්ගේ අතේ. ඒ අනුව සජිත් ජනපති නම් අගමැති මමයි කියලා ඉවරයි. දැන් ඉතින් පේනවා
ලොකු වෙනසක් කරන්න පුළුවන්ද බැරිද කියන එක. අද දාසගේ කාටුනේ මේ හනුමන්ත වගේ කෙනෙක් ඇවිල්ලින්නවා. සේනානායක ද හනුමන්ත වෙලා ඉන්නේ. මේ පිටි වල්ගෙට දැන් ඔතන ගමන් ඉන්නේ මේ දවස්වල. හොඳද මේ පන්දම ඔතන ගමන් ඉන්නේ. වල්ගේ පන්දම කරන්න යන්නේ භූමිතල් පොගෝපුර දිගඩවල් ඔතන. කුප්පියත් පත්තු කරලා තියෙන්නේ. කොහෙට ගිනි තියන් කොහෙ කොහෙ පණීත දන්නේ නැහැ කියලා තමයි අද මතක් කරන්නේ. ඉතිහාසෙත් එක්ක මතක් කළා. හසන්ත විජේනායකගේ කාටුනේ මෙන්න. හසන්ත විජේනායකගේ කාටුන අපුරු කාටුනයක් අද තරඟයට අවිලා තියෙන අපේක්ෂකයෝ දෙදෙන එක්කෙනෙක් ගෝඨාභය එක්කෙනෙක් සජිත්. ඔව් වතුර ගහනවා ගෝඨාභයට දුවන්න කියලා මහින්ද අවිලා පිටිපස්සෙන්. මොකද මහින්ද දන්නවා අගමැති මහින්ද තමයි කියලා වෙලා වතුර ගහලා කොමරි අපේක්ෂකයා ඉස්සරහට දාන්න හදන්නේ. මෙන්න යපැත්තේ සජිත් එනවා. සජිත් එක්ක තව එක්කෙනෙක් දුවනවා අගමැති අපේක්ෂකයා රනිල්. රනිල් සජිත්ට නම් වතුර ගහන්නේ නැහැ. එයා නාගෙන දාඩිය ටික අරගෙන එයා ගමන දුවන්න හදනවා. හරි අපුරු කාටුනයක් අදාරණ පුත් පදේ කාටුනේ. ඇත්තකතාවම එක වෙන්න පුළුවන්. ජෙෆ්‍රිගේ කාටුනේ අද සජිත් විගෝටයි වෙන්න දෙන්නද පැත්තේ ඉන්නවා. තරඟයට ඇවිල්ලා දෙන්න ඉන්නේ. දැන් කිරීටි ඔලුවේ තියාගෙන ඉන්නේ. කෙසේ වෙතත් ඔය ඔක්කොම අතරේ ඩෙංගු මදුරු ඇවිල්ලා අපිව අපිට විදලා යනකම් කවුරුත් දන්නේ නැහැ කියලා තමයි මේ කියන්නේ. මේ අතර සෙල්ලන්ද කොල්ලෝ සජිත් ගියාණ්ඩුවේ අගමැති රනිල්ු නේද? කවුද බන් දන්නේ වතුර වලවල් වල ඉන්නවද කියලා? රනිල් රනිල් කියන ගෙම්බොත් සජිත් සජිත් කවුද ජනාධිපතිවරයා සජිත් සජිත් කිව්වා. කවුද දන්නේ රනිල් රනිල් කියන ගෙම්බොත් ඉන්නවද කියලා? අපි අවසන් කරමු අනේද කියන තලන්ගේ කවියෙන්. බුදුහිමි ලිහා දැමුමට සසරෙහි ගැටය, ගැහුවේ පයින් සක්විති රජ කමටය. අද එහි දකින්නට ඇත්තේ කන පිටය, මේ කෙල හලන්නේ ජනපති පුටුවටය. ලංකාදීප කාටුනේ කෙටි විරාමකින් අනතුරුව ලෝකය සහ ලෝකය බලමු. තේරන අරුණ ප්‍රධාන අනුග්‍රහය Estemont සම අනුග්‍රහය LB යසේසුරු Champion අපිට Champion Kiss Absolute Juice Sunquick මාතෘ ෆ්‍රීලන් මස්කරි රැඳී සිටින්න උවරාමෙන් පසු නැවතත් සුපුරුදු වැඩසටහන Pairs bedtime පැටියට සනීපෙන් නැලවෙන්න උදව් කරමින් කුෂි කුෂි සොෆ්ට්ව තියනවා මේ ගමන පටන් ගත්ත ටීම්ස් 16කින් අපි පටන් ගත්තා. ඒ 16න් ක්‍රීම් එක අරගෙන දැන් අපි ඇවිල්ලා ඉන්නවා semi finals වලට. දර්ණ තාත්වික season 2 finals යන second team එක Next level with clear men. Irita Udesana Thayeta. Pradhana Anugrahaya. Asama Samilakka Vidyala Sabe Pirimin Biduin Basu Visheshi. Clear men. Lubanke Ke Men's Shampoo. Sama Anugrahaya. Then start karan. Viduri Chavayak Puduma Gatiyak Steam Then Sri Lanka Vedi. අපි තාක්ෂණයත් එක්ක ඉපදුණු මිනිස්සු අපිට ඕනේ ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න. මොකද ලෝකෙ වේගයෙන් දියුණු වෙද්දී අපිත් අප්ග්‍රේඩ් වෙන්න ඕනේ. අපේ හැකියාව දක්ෂතාවය දියුණු කරලා රැකියා නිර්මාණය වෙන්න ඕනේ. ඒකයිලේ වැඩි ඈතක නෑ. අපේ හැකියාව ලෝකයට ගෙනියන රටක්. ඒ වෙනුවෙන් මේ රට ගැන වග කියන කෙනෙක්ට ඡන්දය දෙන්න මතක තියාගන්න. නවෝත්පාදන මගින් රැකියා නිර්මාණය කරන ගෝඨාභය රාජපක්ෂ දිනවමු. මෙන්න තවත් නිල ප්‍රතිපලයක්. ඔක්තෝබර් 15 වෙනිදා සිට නොවැම්බර් 15 වෙනිදා දක්වා මැතිවරණ සමයේ අද දෙරණ ප්‍රවෘත්ති SMS සඳහා ලියාපදිංචි වී LED ටෙලිවිෂන් සහ ස්මාර්ට් ජංගම දුරකථන දිනා ගන්න. අද දෙරණ ප්‍රවෘත්ති SMS සක්‍රිය කර ගැනීම සඳහා ඔබේ ඩයලොග් ජංගම දුරකථනයෙන් පුවත් ලෙස ටයිප් කර 678ට SMS කරන්න. සිංගප්පූරු ගිහින් මැලේසියාවෙන් එන්න ඉදහසේ විනෝදකාමීව සංචාරයේ නිරත වන්න. සිංගප්පූරු මැලේසියා සංචාරයේ සඳහා මේ දැන්ම විමසන්න. රිදනංජී සංචාරකයන් නුගේ කොට විමසි 0713 701.3 0112 199 499. They're on a battle of the bands grand finale powered by dialogue. සජීව විකාශය මේ ඉරිදා රාත්‍රී 7:30 සිට.
දන්නවද? දැන් සේරා පොල්කිරි ගාල මිරිකලම රුපියල් 50කට. සේරා ගාල මිරිකලම දැන් රුපියල් 50යි. හරිම ලේසි. හරිම පහසුයි. ඕනෑම හදිස්සියකදී නොමිලේ ගිලන් රදයක්. සුවසිරි ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. It's good to know the truth. The Sunday morning every Sunday. බොහෝ දෙනෙකුට ගැටලුවක් වෙලා තියෙන උදරයේ දිරේට නිරායමත් බඩේ ගෑස් සහ ආම්ලිකතාවයටත් හොඳම මිස්තුම ෆැඩ්නා ටමීටි. ෆැඩ්නා ටමීටි බඩත් අඩු වෙන සැහැල්ලු වෙනසකට. විදුලිය සහ ජලය ඉතිරි කරන ජාත්‍යන්තර තත්ත්වයේ නිමාවකින් යුත් වසර 5ක වගකීමක් සහිත හය රෙදි සෝදන යන්ත්‍ර හැමෝටම හරියන අලුත්ම මාදිලි තුනකින්. තලංගම මාළඹේ සිංහ සමාජය ඉදිරිපත් කරන අලුත් හොරෙක් ඕනෑ නොවැම්බර් 2 සෙනසුරාදා සවස 6:30ට බිෂොප් විද්‍යාලයේ යශ්‍රවණාගාරයේදී. If you're powered by Petlas, all the roads are yours. Petlas Tire, track of trust. ෂුවර් එකටම පරණ කොල්ලගෙන තමයි හිතන්නේ. ඔෆිසර්